Namo bhagavate bhagavato arahato sammā sambuddhasse. Namo bhagavate bhagavato arahato sammā sambuddhasse. Namo bhagavate bhagavato arahato sammā sambuddhasse. ඔබ දැනටමත් මල්ලට දාලා තියෙන්නේ පොතක් හම්බුණාද පොඩි පොතක් හම්බු වෙච්ච නැති කවුරු හරි ඉන්නවද දැනටමත් මල්ලට දාලා නම් ඉතින් ගෙදර ගියන් පස්සේ පොතේ මුල කවරේ මොකක්ද කියන නම ඇහෙන්නේ නැහැ අනන්ත පဋාණ හරණ වන්දනාව උදේ ලොකු ගන්නත් කිව්වා නේද වෙනසක් කරන්න කියලා ඈ සාමාන්‍ය පොතක් ගත්තාම මුල ඉඳලා අගල නේද කියවන්නේ අපි පොඩ්ඩක් වෙනසක් කරමු අත පිටුව මෙල්ල ගන්න බලන්න අත පිටුවේ මොකද්ද තියෙන්නේ අන්තිමටම අන්තිමටම තියෙන්නේ බුද්ධ ශාසනං චිරන් තිත්තු නේද බුද්ධ ශාසනං කියන්නේ බුද්ධ ශාසනය චිරං කියලා කියන්නේ බොහෝ කාලයක් තිත්තු කියන්නේ පවතිවා බුද්ධ ශාසනං චිරං තිත්තු බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කාලයක් පවතිවා කියන අදහස තමයි ඒකේ තේරුම නේද එතකොට මේ පොත මේ ආරණ්‍ය සේනාසන වාසී එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් කීප සැරයක්ම කියව කියවා බොහොම වෙහස මහන්සි වෙලා තමයි සකස් කරන්නට යෙදුනේ අපි වගකීමෙන් කියනවා මේ පොතේ එක අකුරක්වත් වැරදි නැහැ ඒ තරමට කීප සැරයක් කියවලා කියවලා පිරිසිදුවම තමයි මේ පොත සම්පාදනය කරලා තියෙන එක අකුරක්වත් වැරදි නැති විදියට ඉතින් ඒ ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම පොත සම්පාදනය කරලා ලබා දීලා බෑග් එක දාලා තියන්න නම් නෙමෙයි අනිත් කාරණා තමයි කලින් වතාවක සජ්ජායනා කරපු වෙලාවේ කිව්වා සමහරු පාලි වචන කියවන්න බෑ කියලා ඒ පාලි වචන කියවන්න බැරි කට්ටියට මේක තියෙන්නේ සිංහල අකුරු. දැන් කියවන්න පුළුවන් නේද හැමෝටම? එතකොට පොතේ අගටම තියෙන වාක්‍යය තමයි බුද්ධ ශාසනං චිරන් තිත්තු නේද? බුදු සසුන බොහෝ කාලයක් පවතිවා. බුදු සසුන බොහෝ කාලයක් පවතිවා කියන හැඟීම තියෙන අය පොඩ්ඩ අත උස්සන්න බලන්න. කොම හැංගීමක් තියෙනෝනේ මේක තමයි ඕනේ හැංගීම තමයි මුලින්ම ඕනේ හැංගීම තියෙනන් ඉතුරු ටික ඉබේම සිදු වෙනවා එනිසා දියුණුවේ රහස මනසයි දියුණුවේ රහස මනසයි මේ පින්නතුන් ගිහිල්ලා තිය අනුරාධපුරේ එහෙම නේද අනුරාධපුරේ ගල් කණු එහෙම දැකලා තියෙයිද ඔව් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කරලා තියෙයිද? තියෙනවා. එතකොට එකම කළු ගලක් ගල් කණුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ගලක් සාන්ත දාන්ත ලෝකයාට හිතසුව වැඩ පිණිස පවතින සාන්ත බුද්ධ පින්තූරයක් බවට පත් වෙලා තියෙනවා. එකම කළු ගල දෙවිදියකට වෙනස් වුණේ කුමක තියෙන වෙනස්කම නිසාද?
හරියටම හරි මනසේ තියෙන වෙනස්කම නිසා තමයි එකම කළුගල ගල් කණුවක් බවට පත්ුනේත් එකම කළුගල බුද්ධ ප්‍රතිමාවක් බවට පත්ුනේත් මානසික වෙනස නිසා නේද? යම් කිසි කෙනෙකුගේ මනස තුල ඒ කළුගල ගෙඩිය දැක්කයින් පස්සේ සිතක් උපදිනවා මම මේ කළුගල ශාන්ත දාන්ත ලෝකයට වැඩදායක බුද්ධ ප්‍රතිමාවක් බවට පත් කරන්න ඕන කියන සිත පහළ වෙන්නේ මුලින්ම නේද? ඒ සිත නිසා නෙවෙයිද සමාධි පිළිමයක් ලෝකෙට ලැබුණේ? ඒ වගේම යම් කිසි කෙනෙකුගේ හදවතේ පහළ වෙනවා මේ කළුගල් ගෙඩියෙන් ගල් කණුවක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ සිත නිසා නෙවෙයිද ගල් කණුවක් නිර්මාණය වුනේ? එතකොට එකම කළුගල සමාධි පිළිමයක් බවට පත් කරේ සහ එකම කළුගල ගල් කණුවක් බවට පත් කරේ මානසික වෙනස නිසා නේද? අන්න ඒ නිසා ඕනම දෙයක මුල තමයි මනස. දියුණු වෙන්න ඕන නම් පාවිච්චි කළ යුතු බලය තමයි මානසික බලය පාවිච්චි කරන්නට ඕන. මානසික බලය තමයි දියුණුවේ රහස. සමාරුණන් දේවල් ගානේ කෝවිල් ගානේ යන්නේ සාර්ථකත්වයේ හොයාගෙන නේද? නමුත් දියුණුවේ සැබෑම රහස මානසික ශක්තිය යම් කිසි කෙනෙක් පාවිච්චි කරනවා නම් ඔහුට දියුණු වෙන්න පුළුවන්. සිත් පිට නැති කළු ගලක් ශාන්ත දාන්ත බුද්ධ පින්තූරයක් බවට පත් කිරීමේ හැකියාව මොකටද තියෙන්නේ? මනසටයි. එතකොට මනසට නැති හැකියාවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මේ ලෝක ධාතුව තුල තියෙන උත්තරීතර ශක්තිය අතික ශක්තිය තියෙන්නේ මනස තුලයි. ඒ මානසික ශක්තිය පාවිච්චි කරගන්න නොදන්නාකම තමයි වරද වෙලා තියෙන්නේ. ලෝකෙම විනාශ කරන බෝම්බ නිෂ්පාදනය කරන්නේ කුමක බලයෙන්ද? මනසේ බලයෙන්. සෑම දෙයකම මූලිකත්වය දරන්නේ මනසයි. මන හිත ඇතිනම් පත කුඩාද කියලා කතාවක් තියෙනව නේද? එනිසා හිත තියෙනවනම් මානසික බලය පාවිච්චි කරනවනම් අපිට ඕනම තත්වයකට අපේ ජීවිතය වෙනස් කරගන්නට පුළුවන්. යම්කිසි කුඩා දරුවෙක් තුල තියෙනවනම් මම දවසක වෛද්‍යවරයෙක් වෙලා මේ සමාජයට සේවයක් කරන්න ඕන කියලා දවසක වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ එවදු මනසක් තියෙන දරුවෙක් විතරයි. යම් කිසි දරුවෙකුගේ මනස තුල අදහසක් තියෙනන් තාත්ත වගේ මාත් කුඹුරක් පිටියක් කරගෙන ඉන්නවා කියලා එයා කවදාවත් වෛද්‍යවරයෙක් බවට පත් වෙනවද නෑ. එයා ගොවියෙක් බවට තමයි දවසක පත් වෙන්නේ. එතකොට කළුගලක් විතරක් නෙවෙයි අපේ ජීවිතයත් යම් කිසි තැනකට පත් වෙනවා නම් පත් වෙන්නේ හේතුව තමයි අපේ මනස, අපේ හදවතේ තියෙන දැක්ම. අපිට හදවතේ දැක්මක් තියෙනවා මම වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා. එයා තමයි දවසක වෛද්‍යවරයෙක් වෙන්නේ. තමන්ගේ හදවත තුල දැක්මක් තියෙනවා මම දවසක භික්ෂුවක් වෙන්න ඕන කියලා. එයා තමයි දවසක භික්ෂුවක් බවට පත් වෙන්නේ. යමෙක්ගේ හදවතේ අදහසක් තියෙනවා මම ගොවියෙක් වෙන්න ඕන කියලා. එයා තමයි දවසක ගොවියෙක් වෙන්නේ. එනිසා මේ සමාජයේ ඉහළට යන සෑම දෙයකම මූලික ධර්මය මොකද්ද? මනසයි. එනිසා අපිට යමක් යමක් ඕන නම් අපි මූලිකවම වෙනස් කරගන්න ඕන අපේ මනසයි. මනස වෙනස් කරගත්තොත් ඒ தത്വෙට අනිවාර්යෙන්ම පත් වෙනවා. එක දවසක් එක්තරා තාත්ත කෙනෙක් දරුවෙකුට කොළ කෑල්ලක එක පැත්තක ලංකාව තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා මිනිස් රූපයක්. එක පැත්තක ලංකා සිටියම අනිත් පැත්තේ මිනිස් රූපය. මේ තාත්තා මේ කඩදාසි කොළේ ඉරලා දරුවට දුන්න ලංකා සිටියම හදන්න කියලා. මේ දරුවා හදනෝ හදනෝ හදා ගන්න බෑ. අන්තිමට තාත්තා ණය ක්‍රමයක් දෙනවා, පුතේ ලංකාව හදන්න එපා, අනිත් පැත්තේ තියෙන මිනිහා හදන්න කියලා. ඊට පස්සේ ළමයා මිනිහා හදාගන්න නම් පුළුවන් නේද? එතකොට මිනිහා හැදුවා.
හැදුවාන් පස්සේ තාත්තට කිව්වා මිනිහා හැදුවා කියලා. පුතේ දැන් අනිත් පැත්ත හරවල බලන්න කිව්වා. මොකක්ද අනිත් පැත්තේ හැදිලා තියෙන්නේ? ලංකාව. ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම හදන්න ඕන නම් මොකක්ද හදන්නට ඕන? මනසයි හදන්නට ඕන. මානසික වෙනස තමයි මුලින්ම ඇති කරගන්නට ඕන. මානසික ආකල්පය තමයි අපිට ඇති කරගන්නට ඕන. මානසික ආකල්පය මත තමයි අපේ අනාගත ජීවිතය තීරණය වෙන්නේ. එනිසා මේ හැමෝටම තියෙනවා බුදු සසුන බොහෝ කාලයක් පවතිවා කියන අදහස. ඔය ඇත්තටම නම් අත ඉස්සුවේ අනිවාර්යෙන්ම දවසක මේ පින්ඇතු නිසා මේ ශාසනය බොහෝ කාලයක් පවතිනවා. එතකොට බොහෝ කාලයක් පවතින නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු මාර්ගය කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවනට පැමිණෙන මඟ නේද? දැන් හැම එකටම ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කියවෙන්නේ නේද? ඒකත් හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වපු දර්ශනය කුමක්ද? මේ ශාසනය බොහෝ කාලයක් පවතින්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ශාසනය බොහෝ කාලයක් පැවැත්වීමට නම් නුඹලා මෙන්න මේ විදියට කටයුතු කරන්න. අපි විමසලා බලමු මොනවද කරුණු කියලා. දැන් පෝය දවස් 3-4ක් ඉවරයි, තාම කොපි පොතක් ගෙනල්ලා තියෙන කීප දෙනානේ. හා කමන්නේ. පංචමේ භික්කවේ ධම්මා සද්දම්මස්ස තිතියා සම්මෝසාය අනන්තර දානාය සංවත්තන්ති. මහණෙනි මේ බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පැවතීම සඳහා කාරණා පහක් තියෙනවා. බුද්ධ ශාසනය දීර්ඝ කාලයක් පැවතීම සඳහා කාරණා කීයක් තියෙනවද? පහක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ඉද බික්ක වේ බික්කු සක්කච්ඡන් ධම්මං සුනන්ති. බුද්ධ ශාවකයා මනාකොට ධර්මයේ ශ්‍රවණය කරනවා. සක්කච්ඡන් ධම්මං සුනන්ති. පළවෙනි කාරණාව තමයි මනාකොට ගෞරවයෙන් ධර්මය ශ්‍රවණය කිරීම. බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා කළ යුතු පළවෙනි කාරණාව තමයි ධර්මය මනාකොට ශ්‍රවණය කිරීම. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන බණද බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒවද? ඔව්, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මග තමයි මේ ස්වාමින් වහන්සේ කියන්නේ. දෙවැනි කාරණාව තමයි සක්කච්ඡන් ධම්මං පරියාපුනන්ති. සක්කච්ඡන් ධම්මං පරියාපුනන්ති කියන්නේ බොහෝම ආදරයෙන් ගෞරවයෙන් ධර්මය ඉගෙන ගන්නවා. ආදරයෙන් ගෞරවයෙන් ධර්මය ඉගෙන ගන්නවා. ඒක තමයි දෙවැනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි සක්කච්ඡන් දතානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති. තමන් ඉගෙනගත්ත දරාගත් වැරදුනා. තුන්වෙනි කාරණාව තමයි සක්කච්ඡන් ධම්මං ධාරෙන්ති. තුන්වෙනි කාරණා තමයි ඉගෙනගත්ත ධර්මය හදවතේ තැන්පත් කරගන්නවා. ඉගෙනගත්ත ධර්මය මතක තබා ගැනීම තමයි තුන්වෙනි කාරණාව. පළවෙනි කාරණාව ධර්මය ගෞරවයෙන් ඇසීම. දෙවෙනි කාරණාව ධර්මය ගෞරවයෙන් ඉගෙන ගැනීම. තුන්වෙනි කාරණාව ඉගෙනගත්ත ධර්මය හොඳ හැටි මතක තබා ගැනීම. හරිද? හතරවෙනි කාරණාව තමයි සක්කච්ඡන් දතානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති. හදවතේ මතක තියාගත්ත ධර්මයේ අර්ථයන් මනාකොට විමසා බැලීම. හතරවෙනි කාරණාව තමයි දරාගත්ත ධර්මයේ අර්ථයන් මනාකොට විමසා බැලීම. ධර්මය විමසා බැලීම. හතරවෙනි කාරණාව තමයි දරාගත්ත ධර්මය මනාකොට විමසා බැලීම. පස්වෙනි
කාරණාව තමයි සක්කච්ඡං අත්ත මඤ්ඤාය ධම්ම මඤ්ඤාය ධම්මානු ධම්මං පටිපජ්ජಂತಿ. පස්වෙනි කාරණාව නේද? පස්වෙනි කාරණාව තමයි ඒ ඉගෙනගත්ත ධාරණය කරගත්ත දරාගත්ත ධර්මයට අනුව ජීවිතය වෙනස් කර ගැනීම ධර්මය අනුගමනය කිරීම. පස්වෙනි කාරණාව තමයි ධර්මය අනුගමනය කිරීම. පළවෙනි කාරණාව තමයි සක්කච්ඡන් ධම්මං සුනන්ති. ආදරයෙන් ගෞරවයෙන් ධර්මය ඇසීම. දෙවෙනි කාරණාව තමයි සක්කච්ඡන් ධම්මං පරියාපුනන්ති. ගෞරවයෙන් ආදරයෙන් යුතුව ධර්මය ඉගෙන ගැනීම. තුන්වෙනි කාරණාව තමයි සක්කච්ඡන් ධම්මං ධාරෙන්ති. ධර්මය මතක තබා ගැනීම. තුන්වෙනි කාරණා මොකද්ද? ධර්මය මතක තබා ගැනීම. හතරවෙනි කාරණාව තමයි මතක තබාගත් ධර්මයේ අර්ථයන් විමසා බැලීම. හතරවෙනි කාරණාව තමයි මතක තබාගත් ධර්මයේ අර්ථයන් විමසා බැලීම. පස්වෙනි කාරණාව තමයි ධර්මානුකූලව ජීවත් වීම. ධර්මය අනුගමනය කිරීම. ඉමේකෝ භික්කවේ පංච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තර දානාය සංවත්තන්ති. මහණෙනි යම්කිසි කෙනෙක්ට හැඟීමක් තියෙයි නම් බුද්ධ ශාසනය බොහෝ කලක් පවතිවා කියලා. ඔහු භික්ෂුවක් හෝ වේවා උපාසක කෙනෙක් හෝ වේවා උපාසිකාවක් හෝ වේවා ඔහු විසින් කළ යුතු දේ තමයි මේ සූත්‍රයෙන් පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට ওই කරුණු පහ ප්‍රායෝගිකව තම තමන්ගේ ජීවිත තුළ තියෙයිද? යම් කිසි කෙනෙකුගේ ජීවිතය තුළ ওই කරුණු පහ තියෙයි නම් අන්න ඔහු සාසනය දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා කටයුතු කරන කෙනෙක්. සාසනය දීර්ඝ කාලයක් පවත්වන්න යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු මාර්ගය. පළවෙනි කාරණාව මොකද්ද? ගෞරවයෙන් ධර්මය ඇසීම. දෙවෙනි කාරණාව මොකද්ද? ධර්මය ඉගෙන ගැනීම. තුන්වෙනි කාරණාව මොකද්ද? මතක තබා ගැනීම. හතරවෙනි කාරණාව අර්ථයන් විමසීම. පස්වෙනි කාරණාව ධර්මානුකූලව හැසිරීම. සාසනය බොහෝ කාලයක් පවතින නම් මෙන්න මේ කරුණු පහ තමන්ගේ ජීවිතය තුළ තියෙන්නට ඕන. මේ කරුණු පහ නැත්තම් ක්‍රිස්තියානි නෙවෙයි බෞද්ධ කෙනෙක් වුණත් ඔහු නිසා සාසනය බොහෝ කල් පවතිනවද? පවතින්නේ නැහැ. උප්පැන්නේ බෞද්ධ කියලා ලිව්වට මෙන්න මේ කරුණු තමන්ගේ ජීවිතය තුළ නැත්තම් එයා සාසනයට තේරුමක් නැහැ. එයා නිසා සාසනයට වෙන වගතුවක් නැහැ. එනිසා කාට හරි සාසනය ගැන හැඟීමක් තියෙයි නම් දැන් කලින් හැමෝම අතීස්සුවනේ සාසනය බොහෝ කල් පවත්වන්න ඕන කියලා නේද? යම් කිසි කෙනෙකුට සාසනය ගැන හැඟීමක් තියෙයි නම් සාසනය බොහෝ කාලයක් පවත්වන්නට ඕන නම් ඉස්සෙල්ල තමන් වෙනස් කරගන්න. තමන් ධර්මය ගෞරවයෙන් අහන කෙනෙක් වෙන්නට ඕන. තමන් ධර්මය ගෞරවයෙන් ඉගෙන ගන්න කෙනෙක් වෙන්නට ඕන. තමන් ධර්මය මතක තබා ගන්න කෙනෙක් වෙන්නට ඕන. තමන් මතක තබාගත් ධර්මයේ අර්ථ විමසන කෙනෙක් වෙන්නට ඕන. පස්වෙනි කාරණා තමයි ඉගෙනගත් ධර්මයට අනුව තමන්ගේ ජීවිතය වෙනස් කර ගන්නට ඕන. මෙන්න මේවා කරන කෙනා නිසා තමයි ඔහු ක්‍රිස්තියානි කෙනෙක් හෝ වේවා යම් කිසි කෙනෙක් මේ කරුණ කරනව නම් ඔහු නිසා සාසනය බොහෝ කාලයක් පවතිනවා. ඔහු නිසා තමයි සාසනය බබලන්නේ. එතකොට සාසනික හැඟීමක් තියෙයි නම් ඔහු මෙන්න මේ කරුණු පහට අනුව තමන්ගේ ජීවිතය වෙනස් කරගත යුතු බව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුණා. ඊළඟට තවත් කරුණු හතරක් තියෙනවා සාසනය බොහෝ කාලයක් පැවතීම පිණිස උපකාරක වෙන.
පරම්භික්කවේ බික්කු යතා සුතන් යතා පරියත්තන් දම්මං විත්තාරේන පරේසන්දේ සෙන්ති. මහණෙනි තමන් ඉගෙනගත්ත ධර්මය අනිත් අයට විස්තර කළ දේශනා කරනවා. තමන් ඉගෙනගත්ත ධර්මය අන්නයන්ට විස්තර වශයෙන් දේශනා කිරීම. හයවෙනි කර්ම නේද? තමා ඉගෙනගත්ත ධර්මය අනිත් අයට විස්තර වශයෙන් දේශනා කිරීම. ඊළඟ කාරණාව තමයි පුනච පරං භික්කවේ බික්කු යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං වාචෙන්ති. හත්වෙනි කරුණ තමයි තමන් ඉගෙනගත්ත ධර්මය අනිත් අයට ඉගැන්වීම. තමන් ඉගෙනගත්ත ධර්මය අනිත් අයට ඉගැන්වීම. හයවෙනි කරුණ තමයි තමන් ඉගෙනගත්ත ධර්මය අනිත් අයට විස්තර වශයෙන් දේශනා කිරීම. හත්වෙනි කාරණාව තමයි තමන් ඉගෙනගත්ත ධර්මය අනිත් අයට ඉගැන්වීම. ඊළඟට කීවෙනි කාරණාවද? අටවෙනි කාරණාව තමයි පුනච පරං භික්කවේ බික්කු යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරොන්ති. අටවෙනි කාරණා තමයි තමන් ඉගෙනගත්ත ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කිරීම. තමන් ඉගෙනගත්ත ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කිරීම. තමන් ඉගෙනගත්ත ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කිරීම. හරි නේද? තමන් ඉගෙනගත්ත ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කිරීම. ඊළඟ කාරණාව තමයි පුනච පරම් භික්කවේ බික්කු යතා සුතං යතා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කෙන්ති අනුවිචාරෙන්ති මනසානුපෙක්කන්ති අයං. ඒ කාරණාව ධර්මයේ විමසීම තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් ගොඩනගෙන ලද ශාසනය බොහෝ කාලයක් පැවතීම සඳහා දේශනා කරපු කරුණු කීයද? කීයද? පළවෙනි කරුණ ධර්මය ගෞරවයෙන් ඇසීම නේද? දෙවෙනි කාරණාව ධර්මය ගෞරවයෙන් ඉගෙන ගැනීම. ඉගෙන ගැනීම නෙවෙයි විශේෂණ පදේ මුලින් තියෙන්නට ඕන සක්කච්ඡං. කරන්නම් වාලේ කරලා කිසිම වැඩක් සාර්ථක වෙනවද? නෑ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් සාර්ථක වුණා නම් ඒ හැමෝම තමන් කරන වැඩේ තමන්ගේ ජීවිතයටත් වඩා වටිනා විදියට කරපු අය තමයි සාර්ථක වෙලා තියෙන්නේ. මේ ලෝකේ යමෙක් සාර්ථක වුණා නම් ඒ හැමෝම සාර්ථක වෙලා තියෙන්නේ තමන් කරන වැඩේ ගෞරවයෙන් කරපු අය. තමන් කරන වැඩේ කරන්නම් වාලේ කරන කිසිම කෙනෙක් සාර්ථක වෙලා නැහැ. සාර්ථක මිනිසුන්ගේ චරිත ලක්ෂණයක් තමයි තමන් කරන වැඩේ හරියට සිදු කිරීම. තමන් කරන වැඩේ ගෞරවයෙන් යුතුව සිදු කිරීම. එතකොට තුන්වෙනි කාරණා මොකද්ද? මොකද්ද? ඉගෙනගත්ත ධර්මය මතක තබා ගැනීම. හතරවෙනි කාරණාව මතක තබාගත් ධර්මයේ අර්ථයන් විමසීම. පස්වෙනි කාරණාව ධර්මානුකූලව ජීවත් වීම. හයවෙනි කරුණ තමන් ඉගෙනගෙන තියෙන ධර්මය විස්තර වශයෙන් අනිත් අයට දේශනා කිරීම. හත්වෙනි කරුණ ඉගෙනගත්ත ධර්මය අනිත් අයට ඉගැන්වීම. අටවෙනි කරුණ එතකොට ධර්ම සජ්ජායනාව කියන එක ශාසනයේ චිර පැවැත්මට උපකාරක දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද නැද්ද? දේශනා කරලා තියෙනව නේද?
එතකොට අපි ශාසනය බොහෝ කල් පවත්වන්නට නම් අපි ධර්මය සජ්ජායනා කළ යුතුද නැද්ද? කෝබලන්න ගෙවල් වල ගිහිල්ලා පට්ඨානි සජ්ජායනා කරන කට්ටිය අත උස්සන්න බලන්න. එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතරදෙනයි පහයි හයයි හතයි අටයි නවයයි දහයයි එකොළහයි දොළහයි දහත්තුනයි දාහතරයි පහළවයි. ශාලාව මත ඉස්සුනාට ඇත්තටම ශාසනය බොහෝ කල පවතින වැඩ කරන කී දෙනාද වෙ ඉන්නේ? 15 දෙනා. ඕක තමයි ශාසනය පිරිහීමට හේතුව. එතකොට අන්න කට්ටියද ශාසනය විනාශ කරන්නේ අපි මැද? හරි, ඒක තේරුම් ගන්න තමයි ඕනේ. අනිත් මිනිස්සු නෙවෙයි ශාසනය විනාශ කරන්නේ, අපිමයි විනාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ තුරුම්බුවට තියලා අපි එක එක විකාර දේවල් කර කර ඉන්නෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි පිළිගන්නවද, පිළිපදිනවද ප්‍රායෝගිකව? මේ ධර්මශාලාවෙන් 15 දෙනයි ධර්මය සජ්ජායනා කරන අය ඉන්නේ. එතකොට ශාසනය විනාශ වෙන විදියට කවුද වැඩ කරන්නේ? අන්න තීර්ථකයද? අපිද? අපි. එනිසා ශාසනයේ චිර පැවැත්ම සඳහා වැඩ කරන්න ඕන වගකීම තියෙන අපි තුලයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, මා විසින් පිහිටවපු ශාසනය බොහෝ කාලයක් පවතින්නේ මෙන්න මේ විදියටයි. ඔබලා ඒ විදියට වැඩ කරන්න. එතකොට ඒ විදියට වැඩ කරොත් ශාසනය බොහෝ කාලයක් පවතිනවා. ඒ විදියට වැඩ කරේ නැතොත් ශාසනය පිරිහිලා යනවා. එතකොට බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු කියලා පොතේ ලියලා තියලා අපි පැත්තකට වෙලා ඉඳලා හරියනවද? නෑ. එහෙමනම් අපි මොකද කරන්නට ඕන? බුදුරජාණන් වහන්සේ යම් මාර්ගයක් පෙන්වුවා නම් මෙන්න මේ විදියට වැඩ කෙරුවොත් තමයි ශාසනය බොහෝ කාලයක් පවතින්නේ කියලා අන්නේ මාර්ගය අපි අනුගමනය කළ යුතුයි. එහෙම කළොත් විතරයි බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නේ. එතකොට කරුණාවට මතකයි නේද හැමෝටම? එතකොට මෙන්න මේ කරුණු අට අපි භික්ෂුවක් හෝ වේවා, උපාසක කෙනෙක් හෝ වේවා, උපාසිකාවක් හෝ වේවා අනුගමනය කරන තාක් කල් ශාසනයේ ඉදිරියට ඉදිරියට යනවා මිසක් පරිහානියක් වෙනවද? පරිහානියක් වෙන්නේ නැහැ, ශාසනය දියුණු වෙනවා. කවුද එහෙම කියලා තියන්නේ? බුදුරජාණන් වහන්සේ. මං කියප එකක් නෙවෙයි, අංගුත්තර නිකායේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු ටිකක් තමයි ඔයි දේශනා කරන්නට යෙදුනේ. එතකොට මොකද්ද පොතේ නම? සමන්ත පဋාණ ධර්ම වන්දනාව. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුදු සසුන බොහෝ කාලයක් පවතිවා. එතකොට බුද්ධ ශාසනය කියන්නේ මොකටද? බුද්ධ ශාසනය කියන්නේ මොකටද? අපරාධේ මේ ක්‍රිස්තියානි මිනිස්සුන්ට බනින්නේ මේ සමහර අයනේ. බුද්ධ ශාසනය කියන එක මොකක්ද හුවන්? හැබැයි ශාසනය රැකගන්න තමයි වැඩ දඬු පොගුරු අරගෙනනේ. බුද්ධ ශාසනය කියන්නේ මොනව කරන්නද ඉතින්? අපිත් මේවට වග කියන්නේ බෑනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුන් ආකාර වෙනවා. පළවෙනි එක තමයි පරියප්ති ශාසනය. මොකද්ද පළවෙනි එක? පරියප්ති ශාසනය. දෙවෙනි එක තමයි පටිපත්ති ශාසනය. පටිපත්ති ශාසනය. තුන්වෙනි එක තමයි ප්‍රතිවේද ශාසනය. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පරියප්ති ශාසනය, පටිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා තුන් ආකාර වෙනවා. මෙන්න මේ තුනට තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. පරියප්ති ශාසනය, පටිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන මෙන්න මේ තුනට තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ.
මෙන්න මේ තුන තමයි බොහෝ කාලයක් පවතිවා කියලා ওই පොතේ ලියලා තියෙන්නේ. එතකොට ඔය තුන බොහෝ කාලයක් පවතින ක්‍රමය තමයි කලින් බුදුරජාණන් වහන්සේ කරුණු අටක් විදියට දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ කාරණා තුන ගත්තයින් පස්සේ ධර්මයේ සඳහන් වෙනවා සාසනත්ථිතියාපන පරියත්ති පමානං. මේ බුද්ධ ශාසනය නිර්පද්ධිතව පැවැත්වීම සඳහා මේ ශාසන තුන අතරින් මූලික ශාසනය වෙන්නේ පරියත්ති ශාසනයයි. මූලික ශාසනය වෙන්නේ පරියත්ති ශාසනයයි. සාසනත්ථිතියා පරියත්ති පමානං. මේ ශාසනය පැවැත්වීම සඳහා මූලිකවම උපකාර වෙන්නේ පරියත්ති ශාසනයයි. පරියත්ති ශාසනය කියන්නේ කුමකටද? පරියත්ති ශාසනය යනු කුමක්ද? තේපිටකම් බුද්ධ වචනං. පරියත්ති ශාසනය කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේ ත්‍රිපිටකයට කියනවා පරියත්ති ශාසනය කියලා. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන මේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දිවාරය වෙහෙස නොබලා සත්වයන්ගේ යහපත පිණිස දේශනා කරන ලද මේ ධර්මස්කන්ධ 84,000 කියනවා පරියත්ති ශාසනය කියලා. සාසනත්ථිතියා පරියත්ති පමානං. මේ ශාසනය පැවැත්ම සඳහා මූලිකම වෙන්නේ කුමක්ද? පරියත්ති ශාසනයයි. පරියත්ති ශාසනය ඇති කල්ලි පටිපත්ති පටිවේද ශාසනයක් තියෙනවා. පරියත්ති ශාසනය නැති කල්ලි පටිපත්තියක් නැහැ, පටිවේදයක් නැහැ. එතකොට බුද්ධ ශාසනයේ මූලික පදනම මොකක්ද? පරියත්ති ශාසනයයි. එතකොට පරියත්ති ශාසනය දුර්වල වෙන්න දුර්වල වෙන්න මුළු ශාසනයටම මොකද්ද වෙන්නේ? දුර්වල වෙලා යනවා. පරියත්ති ශාසනය ප්‍රබල වෙන්න මොකද්ද වෙන්නේ මුළු ශාසනයටම? ශාසනය බබලෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලා මේ පරියත්ති ශාසනය මනාකොට ඉගෙන ගන්නේ නැත්නම් ඔවුන් නිසා මේ ශාසනයට වගතුවක් වෙනවද? නැහැ. උපාසක පිරිස මේ ධර්මය ඉගෙන ගන්නේ නැත්නම් ඔවුන් නිසා මේ ශාසනයට වගතුවක් වෙනවද? වෙන්නේ නැහැ. උපාසිකා පිරිස මේ ධර්මය ඉගෙන ගන්න නැත්නම් ඔවුන් නිසා ශාසනයට වෙන වගතුවක් තියෙයිද? නැහැ. ඇත්ත කතාව ඒකයි. භික්ෂුවක් හෝ වේවා, උපාසක කෙනෙක් හෝ වේවා, උපාසිකාවක් හෝ වේවා මේ පරියත්ති ධර්මය ඉගෙන ගත්තොත් තමයි පරියත්ති ශාසනය ශක්තිමත් වෙන්නේ. එතකොට සමහරෙක් කියයි හාමුදුරනේ ඕව ඉගෙන ගන්න වෙලාව නැහැ කියයිනේ. ඒ කියන්නේ දුර්වල හිතින්ද. වෙලාව නෙවෙයි නැත්තේ, මොකද්ද නැත්තේ? උවමනාව නැහැ. උවමනාව නැහැ. මම මේක කරගන්න ඕන කියන හිත උපදවා ගන්න තරම් ශක්තිමත් නැහැ. කලිසමකුයි සේට්ටයකුයි අඳගෙන හිටියට මොකක් අඳවන්න සුදුසු? මම මේ ධර්මයේ ඉගෙන ගන්න ඕන කියන අතිෂ්ඨානය උපදවා ගන්න ශක්තියක් නැතිකමයි. කාන්තාවක් වුණත් එහෙමයි. උපාසක කෙනෙක් හෝ වේවා, උපාසිකාවක් හෝවා, භික්ෂුවක් හෝ වේවා ශාසනය බබලවන්න ඕන නම්, ශාසනය ප්‍රබල කරන්න ඕන නම් තුවක්කු හදා හදා ඉන්න එක නෙවෙයි කරන්න ඕන. මේ පරියත්ති ශාසනය බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනාකොට ඉගෙන ගැනීම සහ ඔතන කියවිච්ච කරුණුවට ප්‍රායෝගිකව අනුගමනය කිරීමයි. දැන් මේ ශාලාවෙම දැක්කනේ හැමෝම 15 දෙනයි අනුගමනය කරන අය ඉන්නේ. එතකොට පරියත්ති ශාසනය කියන්නේ මොකටද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන 84,000 ධර්මස්කන්ධයට කියනවා පරියත්ති ශාසනය කියලා. දවසක මේ පරියත්ති ශාසනය විනාශ වෙලා යනකොට මොන පිටකයද මුලින්ම විනාශ වෙන්නේ? යදා පනසා අන්තරදායති. යම් කලෙක පරියත්ති ශාසනය විනාශ වෙනව නම්
තදා පඨමං එකල්ලි මුලින්ම අභිධම්ම පිටකන්නස්සති. පරියත්ති ශාසනය විනාශ වෙනකොට මුලින්ම විනාශ වෙන්නේ මොකද්ද? අභිධර්ම පිටකය. පඨමං අභිධම්ම පිටකන්නස්සති. මුලින්ම විනාශ වෙන්නේ අභිධර්ම පිටකයයි. අභිධර්ම පිටකය ප්‍රකරණ වශයෙන් කී ආකාර වෙනවද? අටෙන් එකක් අඩු කරලා ගත්තාම හතයි නේද? හතයි. ධම්මසංග නිප්පකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කතාවත් ප්‍රකරණය, යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය. නමක්වත් දන්නේ නැනේ. එතකොට මේ කියපු කතා බොරුද? අභිධර්මයේ විනාශය වෙනවා කියන එක අද තියෙයිද? අභිධර්මය ප්‍රකරණ හතේ නමක්වත් දන්නේ නැහැ. කවුද මේ බෞද්ධය? කෝ ශාසනය? එතකොට අදට ශාසනයේ තියෙන්නේ මෙන්න මේ தത്വේ. එතකොට අර කලින් අත ඉස්සුවනේ ශාසනික හැඟීම තියෙයි කියලා. අන්න ඒක තමයි මේ ශාසනය ගොඩනගන්නට නම් ඕන. මේ පිරිහිලා යන ශාසනය ගොඩනගන්නට නම් බුදුරජාන් වහන්සේ කියපු කරුණු අට අපි ප්‍රායෝගිකව අනුගමනය කරන්නට ඕන. එතකොට මේ ධර්මය විනාශ වෙන්නේ ඒකටත් අපිම තමයි හේතුව. දැන් අපි ධර්මයේ දේශනා කරනකොට කට්ටිය හතර පහට ඇඹරෙන්නේ. කවි බණක් එහෙම කිව්වනම් හිතගෙන අහන්නේ. අභිධර්මයෙන් බණක් කියනකොට අහේට ඇඹරෙනව මෙහාට ඇඹරෙනව. සංගීත වාදනයක් එහෙම දාලා කවි බණ ටිකක් එහෙම කිව්වනම් හිතගෙන අහන්නේ. එතකොට අභිධර්මයේ දේශනා කරනකොට ආදරයෙන් ගෞරවයෙන් අහනවද? අහන්නේ නැත්තම් බබලෙනවද ඒක? බබලෙන්නේ නැහැ. එතකොට මේක බබලවන්න නම් අපි මොකද්ද කරන්නට ඕන? අපි අභිධර්ම පිටකය තුල ওই කරුණුවට අනුගමනය කරන්නට ඕන. ඒ ඉගෙන ගන්නට ඕන මනාකොට, ඒ ශ්‍රවණය කරන්නට ඕන මනාකොට, ඒ සජ්ජායනා කරන්න ඕන මනාකොට. ඔය කියපු කරුණු අටම මේ අභිධර්ම පිටකයට යොමු කරන්නට ඕන. හේතුව මොකද? මේක තමයි මුලින්ම විනාශ වෙලා යන්නේ. අදටත් එතකොට ප්‍රකරණ හතේ නම් හත මොකද්ද? ධම්මසංගණිප් ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කතාවත් ප්‍රකරණය, යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය. මේ විදියට අභිධර්ම පිටකය ප්‍රකරණ වශයෙන් කොටස් කීයද? හතයි. ප්‍රකරණ වශයෙන් අභිධර්ම පිටකය කොටස් හතයි. ධම්මසංගණි, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤත්ති, කතාවත්තු, යමක, පဋාණ. එතකොට පිටක තුන අතරින් මුලින්ම විනාශ වෙන්නේ මොන පිටකයද? අභිධර්ම පිටකයයි. තත්හ ඒ අභිධර්ම පිටකයේ නුත් පဋාණං පဋාණ මහා ප්‍රකරණය සබ්බ පඨමං ඔක්කොටම කලින් අන්තරධායති අතුරු දහන් වෙලා යනවා. අභිධර්ම පිටකේනුත් මුලින්ම අතුරු දහන් වෙලා යන්නේ කුමක්ද? පဋාණ ප්‍රකරණයයි. එතකොට මේ අතුරු දහන් වෙන එක වැළැක්වීම සඳහා කාටද වගකීම තියෙන්නේ? බෞද්ධයන්ටයි. එතකොට මම මේ පොත දේශනා කළොත් දැන් අහනවද? ඇත්තටම ඔය කිව්වට ඉතින් විනාඩි 15ක් විතර යනකොට බලා ගන්න පුළුවන් හතර අත නැඹරේ නැහැටි නේද? එතකොට අභිධර්ම පිටකය තුලින් මුලින්ම විනාශ වෙන්නේ මොකද්ද? ඔබගේ අතට ලබා දීපු පොතයි. එතකොට මේ පොත කියන්නේ පဋාණ ප්‍රකරණේ සියල්ලමද? නෑ. ඒ පොතේ මූලික කොටස විතරයි මේ තියෙන්නේ. එතකොට මේ පොත ඔබේ අතට ලබා දීලා තියෙන්නේ මල්ලට දාලා වහලා තියන්න නෙමෙයි. අර කරුණු වලින්
එක කරුණක් කියවුණා නේද? විස්තර වශයෙන් ධර්මයේ සජ්ජායනා කිරීම ශාසන පැවැත්මට හේතුව කියලා. සහ අනිත් අයට බෙදා දීම ශාසන පැවැත්මට හේතුව කියලා කියවුණා නේද? ශාසනික හැඟීමක් තියෙන කට්ටිය අත ඉස්සුවනේ. ඒ කට්ටිය ඇත්තටම නම් අත ඉස්සුවේ මේ පොත දිනපතා සජ්ජායනා කරන්න පුරුදු වෙන්න. මේ පොත තමන්ගේ යාළුවන්ටත් සජ්ජායනා කරන්න යොදලා දෙන්න. තමන්ට සල්ලි නැත්තම් මෙහාට එන්න අපි දෙන්නම් පොත් ටිකක්. එතකොට අන්න එහෙම කෙරුවොත් මේ ශාසනය තව ටිකක් කල් හෝ බබලේවි නේද? බබලේවි. එනිසා මේ ධර්මයේ සජ්ජායනා කිරීම කරන්නට ඕන. අනිත් අය මෙහි යොමු කිරීම කරන්නට ඕන. මේ පොතේ අකුරක්වත් වැරදි නැතුව බොහෝම පරිස්සමෙන් අපේ එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් බොහෝ වෙහෙස මහන්සි වෙලා සම්පාදනය කරන්නට යෙදුනේ උන්වහන්සේගේ ශාසනික හැඟීම නිසා සහ මුලින්ම විනාශ වෙලා යන්නේ මේ ධර්මය නිසා. එතකොට මේ ධර්මයේ සජ්ජායනා කරන්න කිව්වයින් පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවනේ මොන බුද්ධ ශාසනද අපිට මේ එදා වේල කාලේ ටිකක් ජීවත් වෙන්න තිබුණා නම් ඇති නේද කියලා. එහෙම හිතන අයත් ඉන්නවනේ නේද? දුරවල හිතාට හිතෙන්නේ එහෙමයි. ගොපළු දරුවෙකුට රජ කෙනෙක් යනවා දකින්නකොට හිතෙනවද මමත් දවසක රජ වෙන්න ඕන කියලා? හිතෙන්නේ නැහැ. නමුත් රාජ කුමාරයෙකුට රජෙක් පාර යනකොට හිතෙන්නේ නැද්ද මමත් මේ වගේ දවසක රජ වෙනවා කියලා? අන්න ඒ වගේ තමයි දුර්වල හිත් තියෙන අයට තමන්ට ලෝකයට යහපත පිණිස පවතින සිත් උපදවා ගන්න අමාරුයි. ඒ කට්ටියට කාලකන්නේ සිතුවිල්ලක්මයි පහළ වෙන්නේ. ප්‍රබල හිතක් තියෙන කෙනෙකුට තමයි තමන්ට සහ අනුන්ට යහපත සිදුවෙන වැඩකට අත ගහන්න හිත උපදින්නේ. ඒ නිසා තමන් තීරණය කරගන්නට ඕන. තමන්ට අදිෂ්ඨානයක් ඇති වෙනවා නම් මම මේ ධර්මය අද ඉඳලා සජ්ජායනා කරන්න ඕන කියලා. ඔහු පුබ්බේත කත පුඤ්ඤතායේ තම් මංගල මුත්තමන් පෙර කරපු පින නිසා තමයි ඒ සිත උපදින්නේ කියලා සතුටටපත් වෙන්නට ඕන. එතකොට මේ පොත කොහොමද ඔබේ ජීවිතයට මගේ ජීවිතයට සාර්ථකත්වයේ සඳහා බලපාන්නේ? මේ පොත අපේ ජීවිතයට කොහොමද බලපාන්නේ? ගින්දර කියන එක පිච්චෙනවද නැද්ද? පිච්චෙනවා. නමුත් හැමෝම පුච්චනවද ගින්දර? නෑ. ගිහිල්ලා අත තියපු කෙනා විතරයි නේද පිච්චෙන්නේ? එතකොට ගින්දර කියන එක මොනතරම් පුච්චන දෙයක් වුණත් ගින්නට සම්බන්ධ නොවන කෙනා පුච්චන්න පුළුවන් කමක් තියේද? බෑ. අන්න ඒ වගේ තමයි මේ පොතට මොනතරම් ශක්තියක් තිබුණත් මොනතරම් ධර්ම ශක්තියක් තිබුණත් තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න පුළුවන්කම ලැබෙන ක්‍රමයක් තියෙන්නේ මේ පොත තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න අයට විතරයි. පැහැදිලි නේද? ගින්දර මොනතරම් පුළුස්සන දෙයක් වුණත් අපේ ජීවිතය එක්ක සම්බන්ධ වුණේ නැතොත් අපිව පුළුස්සන්න පුළුවන්ද? බෑ. අපේ ජීවිතයේ ගින්දරත් එක්ක සම්බන්ධ වුණොත් පිළිස්සෙනව නේද? අන්න ඒ වගේ තමයි මේ පොත මොනතරම් වටිනවා වුණත් අපේ ජීවිතයේ එක්ක සම්බන්ධ නොවන තාක්කල් මේකෙන් අපේ ජීවිතයට වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. තේරුමක් නැහැ. දැන් මෙච්චර කාල තියෙනවනේ පුස්තකාලවලනේ. නමුත් කිසිම එළියටවත් ඇවිල්ලා නැහැ නේ. ඇයි අපේ ජීවිත සම්බන්ධ වෙලා නැහැ මේ ධර්මයත් එක්ක? එතකොට මේ පොතෙන් ගත යුතු ප්‍රයෝජනය යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් ඔහු කල යුතුයි මේ පොත තමන්ගේ ජීවිතය සමග සම්බන්ධ කරගත යුතුයි. බෙහෙත මොනතරම් වටිනවා වුණත් තමන් පානය කරේ නැතොත් තමන්ගේ ලෙඩේ සුව කරගන්න පුළුවන්ද? බෑ. බෙහෙතෙන් ලැබෙන නිරෝගීකම ලබා ගන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ මොනතරම් වටිනවා වුණත් අපේ ජීවිතයට සම්බන්ධ නැත්නම් ඒ ධර්මය නිසා ලැබෙන ප්‍රයෝජන ලබා ගන්න හැකියාවක් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ ධර්මය අපේ ජීවිතය එක්ක ක්‍රම තුනකට සම්බන්ධ වෙනවා. මේ ධර්මය අපේ ජීවිතය තුළට ක්‍රම කීයකින් සම්බන්ධ වෙනවද?
ක්‍රම තුනකින් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි මේ ධර්මය මෙනෙහි කිරීම. සිතින් මේ ධර්මය හිතන්නට ඕන. ධර්මය මෙනෙහි කිරීම. මේ ධර්මය මෙනෙහි කිරීම තමයි පළවෙනි ක්‍රමය. මේ ධර්මය යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම් ඔහු සමග මේ ධර්මය සම්බන්ධද නැද්ද? සම්බන්ධයි. පළවෙනි ක්‍රමය තමයි මේ ධර්මය මෙනෙහි කිරීම. යම් කෙනෙක් මේ ධර්මය මෙනෙහි කරනවා නම් ඔහු සමග මේ ධර්මය සම්බන්ධයි. දෙවැනි කාරණාව තමයි සජ්ජායනා කිරීම. යම් කිසි කෙනෙක් මේ ධර්මය සජ්ජායනා කරනවා නම් ඔහු සමග මේ ධර්මය සම්බන්ධයි. දෙවැනි කාරණාව තමයි මේ ධර්මය සජ්ජායනා කිරීම. යම් කිසි කෙනෙක් මේ සජ්ජායනා කරනවා නම් ඔහු සමග මේ ධර්මය සම්බන්ධයි. තුන්වැනි කාරණාව තමයි ධර්මය ශ්‍රවණය කිරීම. වෙන කවුරු හරි සජ්ජායනා කරනවා නම් එහෙම නැත්නම් තමන්ම කියලා හරි රෙකෝඩ් කරගෙන හරි මේ ධර්මය නිතර අහන්න පුරුදු වෙනවා නම් ඒ අහන වාරයක් පාසා ඔහු සමග මේ ධර්මය සම්බන්ධයි. එතකොට මේ පොත තමන්ගේ ජීවිතයට ක්‍රම තුනකින් සම්බන්ධ කරගන්න පුළුවන්. මෙනෙහි කිරීම, සජ්ජායනා කිරීම, ශ්‍රවණය කිරීම. නැවත කියන්න බලන්න. එතකොට මෙන්න මේ තුන කරන්න ඒ තරමට මේ පොත අපේ ජීවිතය එක්ක සම්බන්ධයි. එතකොට අපි බලමු හාමුදුරුවනේ ඕක කරන්නේ මොකටද කියලා අහන අයත් ඉන්නවනේ නේ. එතකොට අපි බලමු මෙනෙහි කිරීම නිසා වෙනස් වෙච්ච ජීවිත ලෝකෙ තියෙයිද කියලා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවනේ කිව්වට පිළිගන්න එපා කියලා නේ. අපි බලමු ලෝකේ මේ ධර්මයේ මෙනෙහි කළා වගතුවක් වෙච්ච මිනිස්සු ඉන්නවද, අතීතේ හිටියද, දැන් ඉන්නවද කියලා. ඒකට හොඳම උදාහරණය තමයි, මුල්ම උදාහරණය තමයි සියලුම මහා බෝසතාණන් වහන්සේලා බුදු වෙන දවසේ මුලින්ම රාත්‍රියේ පෙර පූර්ව යාමේදී දිබ්බ චක්කු අභිඥා උපදවා ගන්නෝ නේද? මජ්ඣිම යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානං, පූර්වේ නිවාසානුස්සති ඥාන අභිඥාව උපදවා ගන්නෝ. පච්චිම යාමේ හරියට හරි මොකද්ද? පා කියනවතනේ විතරයි අහන්නේ, වෙන එකක් කියන්නේ නේ. පටිච්ච සමුප්පාදේ ඥානං ඕතාරෙත්වා. පරචිත්ත විඥාන ඥානය නෙවෙයි, පටිච්ච සමුප්පාදේ ඥානං ඕතාරෙත්වා සබ්බඤ්ඤුතං පාපුනාති. සියලුම මහබෝසතාණන් වහන්සේලා ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ මොන ධර්මයේ මෙනෙහි කරලද? පටිච්ච සමුප්පාදේ. එහෙම නැත්නම් මේ හේතුඵල ධර්මයේ මෙනෙහි කරලා තමයි සෑම බෝසතාණන් වහන්සේ කෙනෙක්ම ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට ධර්මයේ මෙනෙහි කරපු එකේ ප්‍රතිඵලයක් තමයි අපිට අද බුදු කෙනෙක් ලැබුණේ. එතකොට මේ මදිද උදාහරණ. ඒ විතරක් නෙවෙයි පින්ඇතුනේ, ලෞතර බුද්ධත්වයට පත්වීම සඳහා මහා බෝසතාණන් වහන්සේලා සම්මාර්ෂණය කරන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය, හේතුඵල ධර්මයයි. හේතුඵල ධර්මය බුදුරජාන් වහන්සේ ක්‍රම කීයකට දේශනා කරාද? එකනේ කොපි පොතක් ගේන්න කිව්වාම ගේන්නෙත් නැහැ, දවසක ඇහුවාම කියන්නෙත් නැහැ. මං කලින් දවසක කිව්ව නේද, කට කැඩෙනකන් කිව්වා. හේතුඵල ධර්මය ක්‍රම කීයකට දේශනා කරනවද බුදුරජාන් වහන්සේ? තුනකට. පළවෙනි ක්‍රමය ආර්ය සත්‍ය ක්‍රමය, දෙවැනි ක්‍රමය පටිච්ච සමුප්පාද ක්‍රමය, තුන්වැනි ක්‍රමය පဋාණ ක්‍රමය. බුද්ධ ශාසනයේ හේතුඵල ධර්මය දේශනා කරපු ක්‍රම තුනයි තියෙන්නේ. ආර්ය සත්‍ය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය, පဋාණ ක්‍රමය. මේ තුන අතරින් සර්ව සම්පූර්ණ විස්තරත
මේ හේතුඵල ධර්ම දේශනා මොන දේශනාවද? පဋාණ දේශනාවයි. එතකොට ඒ තුන අතරින් පටිච්ච සමුප්පාදය මෙනෙහි කළා තමයි බෝසතාණන් වහන්සේලා ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට ධර්මයේ මෙනෙහි කිරීමේ ඵලයක් තමයි ලෞතර බුද්ධත්වයට පත්වීම. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වීම. හරියන්නේ නැහැ කොපි පොට්ටියක කඩෙන් ගෙන්නවල පරිත්‍යාග කරා නම් හරිනේ. කොපි පොතක් අරන් ඉන්න ලෝභද දන්නේ නැනේ. කොපි පොතක් නම් දෙන්න පුළුවන් පෑන් තියනවද දන්නේ නැනේ. හරි. එතකොට ඊළඟ කාරණාව තමයි ධර්මයේ මෙනෙහි කිරීමේ ප්‍රතිඵල. බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා පටිච්ච සමුප්පාද ධර්මයේ මෙනෙහි කළා ලෞතර බුද්ධත්වයට පත් වෙලා පළවෙනි දවස් හත කොහෙද වැඩ හිටියේ? බෝධි මූලයේ. ඒ බුද්ධත්වයේ සඳහා හිඳගත් පරියංකයෙන්ම දවස් හතක් වැඩ හිටියා. ඊළඟ දවස් හත අනිමිස ලෝචන පූජාව පරියංකයත් තමන්ට බුදු වීම සඳහා හෙවණ සපයා දුන්න බෝධීන් වහන්සේ දිහා සිපිය නොහෙලා කලගුණ සැලකීමට යෙදුණ නේද? දැන් දවස් කීයක් ඉවරද? 14යි. තුන්වෙනි සතියේ උන්වහන්සේ රුවන් සක්මනේ සක්මන් කරමින් කාලය ගත කළා. දැන් දවස් කීයද? 21යි. හතරවෙන සතියේදී මොකක්ද බුදුරජාණන් වහන්සේ කරන්නට යෙදුනේ? ඈ රුවන් හතරවෙන සතියට කියන නම මොකක්ද? රත්තරන් ගරය කියලා නේද කියන්නේ? රුවන් ගේය කියලා කියන්නේ සිංහලෙන් නේද? පාලි වචනේ රත්තරන් ගරය. එතකොට මේ රතන ගරයෙහි වැඩ හිටිමින් කුමක්ද කරන්නට යෙදුනේ? මකද්ද? හරියට හරි වැඩේ කියන්නේ. ඉතින් මේ හෙට අනිද්ද යන්න ඉන්න කෙනෙක් තමයි මේවට උත්තර දෙන්නේ නේ. කමන්නේ. කමන්නේ. එහෙම හරි උත්තර දෙන එක ලොකු දෙයක්. එතකොට මේ හතරවෙනි සතියේදී බුදුරජාන් වහන්සේ කරන්නට යෙදුනේ මෙන්න මේ අභිධර්ම පිටකය මෙනෙහි කරන එකයි. ඒකට කියනවා රුවන් ගේය කියලා. එතකොට එතෙන්ට රුවන් ගේය කියලා කියන්නේ ඒ ගේ රුවන් වලින් හදපු නිසා නෙවෙයි. රුවන් බඳු වූ ධර්මයේ මෙනෙහි කරපු තැන නිසා තමයි රුවන් ගේය කියලා කියන්නේ. එතකොට මේ දින 21 තුලදීම කලින් සති තුන තුලදීම බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුලින් රශ්මි ධාරාවන් විහිදෙන්නට යෙදුනද? නෑ. මේ හතරවෙනි සතියේදී බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ පළවෙනි පිටකය වන ධම්මසංගනිප්පකරණය සම්මර්සණය කරන්නට යෙදුනා. ධම්මසංගනිප්පකරණය චිත්තුප්පාද කාණ්ඩය, රූප කාණ්ඩය, නික්ඛේප කාණ්ඩය, අට්ඨකථා කාණ්ඩය කියලා කොටස් හතරක් තියෙනවා. මෙන්න මේ සතර වැදෑරුම් වූ ධම්මසංගණිය මෙනෙහි කරන්නට යෙදුනා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙන් කිසිම වෙනසක් උනේ නැහැ. අනතුරුව දෙවැනි ප්‍රකරණය වන විභංගය සම්මර්සණය කරන්නට යෙදුනා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ කිසිම වෙනසක් නැහැ. ඊළඟට ධාතු කතා, පුග්ගල පඤ්ඤත්ති, යමක කියන පැකරණ හයම මෙනෙහි කරන්නට යෙදුනා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුල වෙනසක් නැහැ. අවසානයේදී මොන පැකරණයද සම්මර්සණය කරන්නට යෙදුනේ? පဋාණ පකරණය කියනවට වඩා හොඳයි අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා පකරණය. මොකද්ද අනන්ත ණය සමන්නාගත? එක වචනයක් අඩුයි. අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා පකරණය. අනන්ත ණය සමන්නාගත දකුණු ඔව්.
අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා ප්‍රකරණය තමයි අවසානයේ උන්වහන්සේ සම්මර්ෂණය කරන්නට යෙදුනේ. මෙන්න මේ ප්‍රකරණයට උන්වහන්සේගේ ਸਰවඥතා ඥානය පස්සවල සම්මර්ෂණය කරන්න කරන්න උන්වහන්සේට මහා ධර්ම ප්‍රීතියක් හටගන්නට යෙදුනා. මේ ප්‍රීතිය සමග උන්වහන්සේගේ ශරීරය වර්ණවත් වෙන්න පටන් අරගෙන බුද්ධ ශරීරයේ උන්වහන්සේගේ සිරසින් බුද්ධ රශ්මි නිල පීත ලෝහිත ඕදාත මංජිත පබස්සර කියන සවනක්කන බුද්ධ රශ්මි සිරසෙන් ඉහළ අහසට නික්මෙන්නට යෙදුනා. ඒවා චාතුම් මහරජික තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති කියන මේ දිව්‍ය ලෝක හය බ්‍රහ්ම ලෝක සියල්ලම මැඩගෙන ඉහළ අරූපාවචර ලෝක මැඩගෙන ඉහළ අජටාකාශය දක්වායේ බුදුරැසෙදා විහිදිලා ගියා. ඒ වගේම උන්වහන්සේගේ ශරීරයේ ඉදිරි කොටසෙන් නික්මිච්ච රශ්මි ධාරාවන් ඉදිරිපස අනන්ත සක්වලවල් වලට විහිදිලා ගියා. දකුණු පැත්තෙන් විහිදිච්ච ශවණක්කන බුද්ධ රශ්මි මාලාවන් දකුණු පැත්තේ මුළු ලෝක ධාතු වලටම විහිදිලා ගියා. වම් පැත්තේ ශරීරයෙන් විහිදිලා ගියපු ශවණක්කන බුද්ධ රශ්මි මාලාවන් වම් පැත්තේ තියෙන අනන්ත අපරිමාණ ලෝක ධාතු වලට විහිදිලා ගියා. ශරීරයේ පිටිපස්සේ කොටසින් නික්මිච්ච නිල පීත ලෝහිත ඕදාත මංජිත්ත ප්‍රභාස්සර කියන ශවණක්කන බුදුරස් මාලාවන් අනන්ත ලෝක ධාතු වලට විහිදිලා යන්නට යෙදුනා. තමන් වහන්සේගේ ශ්‍රී පාද දෙකෙන් විහිදිච්ච බුද්ධ රශ්මි මාලාවන් මහ පොළව පලාගෙන යටට ගිහිල්ලා ජල සාගරය පලාගෙන එතනිනුත් යටට ගිහිල්ලා ඊළඟට හම්බු වෙන වාත ආකාශය පලාගෙන එතනිනුත් යටට ගිහිල්ලා යට තියෙන අජට ආකාශය දක්වා විහිදිලා ගියා. මේ විදියට හය දිසාවෙන් හය පැත්තටම තියෙන ලෝක ධාතු වලට එදා පဋාණ ධර්මයේ මෙනෙහි කරනකොට ඒ පဋාණ ඥානයේ ආනුභාවය නිසා මේ මුළු ලෝක ධාතුවම ශවණක්කන බුදුරැස් මාලාවෙන් නැගිලා යන්නට යෙදුනා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, ධර්මයේ සඳහන් වෙනවා තස්මින් දිවසේ අපරිමාණේසු ලෝක ධාතුසු අපරිමානා සත්තා සබ්බේව සුවන්න වන්නා ඒව හොಂತಿ. එදා දවසේ පින්වතුනි මේ අනන්ත ලෝක ධාතු වල ඉන්න සියලු සත්වයෝම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරේ නික්මිච්ච බුද්ධ රශ්මි ධාරාවන් තමන් කෙරෙහි වැටීම නිසා සියලු සත්වයෝම රන්වන් පාටින් දිලිසෙන්නට යෙදුනා කියලා. ඒ විතරක් නෙමේ පින්ඇතුනි, තංච දිව සම්පන භගවතෝ ශරීරා නික්කන්ත යාව අච්ච දිවසාපිතා රශ්මියෝ අනන්ත ලෝක ධාතුයෝ ගච්ඡන්ති ඒව. මේ බණ කියන වෙලාවටත් එදා ඒ නික්මිච්ච බුද්ධ රශ්මි ධාරාවන් අනන්ත අපරිමාණ ලෝක ධාතු වලට ගමන් කරමින් පවතින බව ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. පින්වතුනි, බුදු කෙනෙකුගේ ශරීරයෙන් ශවණක්කන බුද්ධ රශ්මි මාලාවන් අද වෙන විටත් මුළු ලෝක ධාතුෙහිම පැතිරීමට සමර්ථ ධර්මයක් තමයි ඔබේ අතටපත් වෙලා තියෙන්නේ. මෙන්න මේක තමයි ධර්මයේ මෙනෙහි කිරීමේ ප්‍රතිඵල. උන්වහන්සේගේ ශරීරයේ මේ විදියට බුද්ධ රශ්මි මාලාවන් විහිදෙන්නට යෙදුනේ බුද්ධානුභාවයෙන් නෙවෙයි, මෙන්න මේ ධර්මයේ මෙනෙහි කරපු ඥානයේ ආනුභාවය නිසා. මේ තරම් වටිනා දෙයක් පින්ඇතුනේ අපේ බුද්ධ ශාසනය කියන්නේ. ඒ තමයි පින්ඇතුනේ ධර්මයේ මෙනෙහි කිරීමේ දෙවැනි ප්‍රතිඵලය. තුන්වැනි ප්‍රතිඵලය තමයි පින්ඇතුනේ අපේ ලංකාදීපයේ අතීත එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේගේ නම තමයි මහා ගතිගමිය තිස්ස දත්තත්ථේරෝ. මහා ගතිගමිය තිස්ස දත්ත කියන තෙරුන් වහන්සේ. උන්වහන්සේට සිතක් පහළ වුණා, මම
බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වෙච්ච ස්ථානය වෙන මහා බෝධීන් වහන්සේ වන්දනා කරගන්නට ඕන කියලා. මේ සිත පහළ වෙච්ච නිසා ඒ මහා ගතිගමිය තිස්ස දත්ත කියන තෙරුන් වහන්සේ නැවක නැගලා ලංකාවේ ඉඳලා ඉන්දියාව දක්වා ගමන් කරන්නට යෙදුනා. මෙහෙම ගමන් කරනකොට පින්වතුනි දින කීපයක් ගමන් කරනකොට මුහුදේ ඈතට ඈතට ගියා. මේ වෙලාවේ මේ මහා ගතිගමිය තිස්ස කියන ස්වාමීන් වහන්සේ නැවේ උඩ තට්ටුවට නැගලා බලනවා වටපිට. වටපිට බලනකොට කුමක් පෙනෙන්නේ නැතිද? හරියට හරි මුහුද මැදට ගියාම මුහුදු රැල්ල නැතුව වෙන මොනවම පේන්නේ නැද නේ? එතකොට බලන බලන පැත්තේ නිල් පාටට බබලන සුදු පාට රැලි ගහන මුහුද තමයි දැర్శණේ උනේ. මොන පැත්ත බැලුවත් සුදු පාටින් රැලි ගහමින් පවතින රිදී පටක් මෙන් බබලන මුහුදු ජලස්කන්ධය දැర్శණේ උනා. මේ වෙලාවේ මේ මහා ගතිගමිය තිස්ස දත්ත කියන තෙරුන් වහන්සේ කල්පනා කරනවා, මට පේන දෙක්මානේ හැමතැනම මේ මුහුදමයි දැర్శණේ වෙන්නේ. එහෙම වුණත් මේ මුහුදේ කෙලවරක් සහිතද? එහෙම නැතිනම් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා ප්‍රකරණයෙහි දේශනා කරන ලද ණය ක්‍රම කියන මේ දෙක අතරින් මොකක්ද අධික කියලා කල්පනා කරන්නට යෙදුනා. මොකද්ද? එතකොට මේ මුහුදේ කෙලවරක් තියෙනවද? මේ පဋාණේ දේශනා කරන ලද ධර්මයන්ගේ කෙලවරක් තියෙනවද කියලා මේ දෙක සංසන්දනය කරලා කල්පනා කරන්නට යෙදුනා. එතකොට මේ ස්වාමින් වහන්සේ මේ පဋාණේ ඉගෙන ගත්ත කෙනෙක්, ඒ නිසා තමයි එහෙම කල්පනා කරන්නේ. උන්වහන්සේ කල්පනා කරනකොට මේ මුහුද විශාලයි තමයි. නමුත් උඩ ආකාශයෙන් වෙන් වෙලා නේද තියෙන්නේ? ඊට පස්සේ හතර පැත්තේ වෙරළෙන් වෙන් වෙලා නේද තියෙන්නේ? එතකොට මේ මුහුද මොනතරම් විශාල වුණත් යටින් පොළවෙන් වෙන් වෙලා තියෙන්නේ, උඩින් ආකාශයෙන් වෙන් වෙලා තියෙන්නේ, සීමා සහිතයි, හතර පැත්තෙන් වෙරළෙන් වෙන් වෙලා තියෙන්නේ. නමුත් ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ පදපාප්ත ඤෙය්‍ය සාගර පාරගත වූ ඒ අමාමෑණියන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන අනන්ත ණය සමන්නාගත සමන්ත පဋාණ මහා ප්‍රකරණයෙහි ණය ක්‍රමයන්ගේ කෙලවරක් නෑ නේද කියලා කල්පනා කරන්නට යෙදුනා. පින්වතුනි, මෙහෙම මේ පဋාණය කල්පනා කරන්න කරන්න මේ මහා ගතිගමිය තිස්ස දත්ත කියන තෙරුන් වහන්සේටත් මහා ප්‍රීතියක් තමන්ගේ සිත තුළ හටගත්ත බුද්ධ ගුණය පිළිබඳව. උන්වහන්සේ ඒ හටගත්ත බුද්ධාරම්මන ප්‍රීතිය එතනම යටපත් කළා. තමන්ගේ ආත්ම භාවය තුළ පවතින යථාර්ථය කියන නාම රූප ධර්මයන් විදර්ශනාවට නංවලා ඒ ආසනයම උතුම් වූ සියලු කෙලෙස් නසලා අරිහත්වයට පත් වුණා. මේ විදියට පින්වතුනි ශ්‍රාවකයන් වහන්සේලාට අරිහත්වය පවා ලබා දෙන ධර්මයක් තමයි මේ පဋාණ ධර්මය. හැබැයි ඒ කාටද ලබා දුන්නේ? මෙනෙහි කරපු කෙනාටයි. මෙනෙහි කරපු කෙනාටයි. බෑග් එකේ දාලා මුල්ලක ගැහුවොත් ඕකෙන් ලැබෙනවද ප්‍රතිඵල? ලැබෙන්නේ නැහැ. ඔය කියපු ක්‍රම තුනට මේ ධර්මය ජීවිතයක සම්බන්ධ කරොත් විතරයි ලැබෙන්නේ. ඒ තමයි පින්වතුනි ඊළඟ සාධකය, ධර්මය මෙනෙහි කිරීමේ ප්‍රතිඵල. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි ධර්මය සත්‍යයනා කිරීම. යම් කිසි කෙනෙක් මේ ධර්මය තමන්ට පුළුවන් සෑම වෙලාවකම සත්‍යයනා කරනව නම්, දැන් කුස්සිය උයනකොට කටින් උයන්නේ නැහනේ නේ? එතකොට සත්‍යයනා කරන්න බැරිද මේක? ඊට පස්සේ ගමනක් යනකොට කටින් ගමනක් යන්නේ නැහනේ නේ? කකුල් දෙකෙන් යන්නේ නේ?
ඒ යන ගමන් මේ පොඩි පොත රාක්කුවේ දාගෙන ගියොත් සජ්ජානා කරන්න බැරිද? පුළුවන්. එතකොට කාලය තියෙනවා, තියෙන කාලය ගන්න ඥාණය තියෙන්නට ඕන. කාලය තියෙනවා, කාලය ගන්න මොකද්ද තියෙන්නට ඕන? ඥාණය. ඥාණය තියෙන්නට ඕන. එතකොට මේ ධර්මය සජ්ජායනා කිරීම හරහා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට පුළුවන්. එතකොට අපි ඊළඟට විමසලා බලමු මේ ධර්මය සජ්ජායනා කළා ලෝකේ කාටද වගතුවක් වෙලා තියෙන්නේ? මොකක්ද ලබාගත් ප්‍රයෝජන? පින්වතුනි මේ ධර්මය සජ්ජායනා කරන කෙනාට ලැබෙන පළවෙනි මානසංශය තමයි දේවතා රක්ඛන්ති. යම් කිසි කෙනෙක් මේ ධර්මය සජ්ජායනා කරනව නම් ඒ පුද්ගලයා දෙවියන් විසින් ආරක්ෂා කරගන්නවා. බුරුම රටේ පින්වතුනි සෑම ටැක්සි ඩ්‍රයිවර් කාරයෝම මේ ධර්මය සජ්ජායනා කරනවා. එනිසා ඒ කට්ටිය කවදාවත් ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ. මේ ධර්මය සජ්ජායනා කරන අය සෑම ටැක්සි කාරයෙකුටම මේක කටපාඩම්. එතකොට මේ ධර්මය යම් කිසි කෙනෙක් සජ්ජායනා කරනව නම් ඔහු දෙවියන් විසින් ආරක්ෂා කරගන්නවා. එතකොට ඒකට කතාවක් මෙහෙමයි. බුරුම රටේ හිටිය එක්තරා උපාසිකාවක්. මේ උපාසිකාව කඩයක් කරගෙන ගියේ. කඩේ කරගෙන යනකොට හැමදාම ගෙදරට එන්නේ හැන්දෑවේ 7ට විතර. තමන්ගේ ගෙදර ඉඳලා මීටර කීපයක් ඈත තමයි කඩේ පිහිටලා තියෙන්නේ. හැන්දෑවේ 7ට විතර මෙයා තනියෙන්ම තමයි කඩේ වහලා ගෙදරට එන්නේ. ඔහම ඉන්නකොට ඉතින් උපාසිකාවන දන්නවනේ ඉතින් හැටි කොහමද කියලානේ. තව වෙන උපාසක මහතුරු දෙන්නෙක් එක්ක බහිම්බස් වීමක් ගිහිල්ලා ප්‍රශ්නයක් ඇති කරගත්තා. ප්‍රශ්නයක් ඇති කරගෙන මේ උපාසක මහතුරු දෙන්න ප්ලෑන් කරනවා මේ උපාසිකාව කඩේ වහලා එනකොට මගේ ඉඳලා ඝාතනය කරන්න. උපාසක මහතුරු දෙන්න ප්ලෑන් කරනවා 7ට විතර කඩේ වහලා ගෙදරට එනකොට ඒ උපාසිකාව ඝාතනය කරන්න. ඔහම ප්ලෑන් කරගෙන මේ උපාසක මහතුරු දෙන්නත් එක්ක පහුවදා රෑ හැන්දෑවේ 7ට විතර පාර රැකගෙන හිටියා කඩුවකුත් තියාගෙන. මේ උපාසිකාව දිනපතා තනියම තමයි එන්නේ. එදා එනකොට මේ උපාසක මහත්තුරු දෙන්නට පේනවා ඒ උපාසිකාව ඉස්සරහින් බලවත් පුරිසයෝ දෙන්නෙක් එනවා. උපාසිකාව ඉදිරියෙන් වෙනද තනිවම ගෙදර එන මේ උපාසිකාව ඉදිරියෙන් අද මොකද වෙන්නේ බලවත් වූ පුරිසයෝ දෙන්නෙක් ඉදිරියෙන් එනවා. මේ උපාසක මහත්තුරු දෙන්න බැලුවා වැඩේ හරියන්නේ නැහැ දෙන්නෙක් එනවා ඉදිරියෙන් කියලා ඒ කට්ටිය යන්න ගියා. යන්න ගියන් පස්සේ පහුවදා මේ කට්ටියට ප්‍රශ්නයක් දැන් හැමදාම තනියම එන උපාසිකාව අද මොකද මේ 3 දිනක් එක්ක එන්නේ කියලා. ගිහිල්ලා තොරතුරු විමසලා බලනකොට මේ උපාසිකාව කියනවා මම ඊයේ තනියම තමයි ගියේ කවුරුවත් ගියේ නැහැ. ඊයේ තනියම තමයි ගියේ. එනිසා පින්ඇතුනි යම් කිසි කෙනෙක් මේ ධර්මය රකින්න සජ්ජායනා කරනව නම් ඒ කෙනාව දෙවියන් විසින් ආරක්ෂා කරනවා. එනිසා යම් කිසි කෙනෙකුට දෙවියන්ගේ පිහිට ඕන නම් පූජවට්ටි අරගෙන කෝවිල් ගාන යන එක නෙමෙයි කරන්න ඕන. මේ ධර්මය සජ්ජායනා කරන එකයි කරන්නට ඕන. ඒ තමයි එක කතාවක්. ඒ විතරක් නෙමෙයි පින්ඇතුනි මේ ධර්මය සජ්ජායනා කිරීම තුළින් ලැබෙන ඊළඟ කතාව තමයි සතුරු කරදර වලින් බේරෙන්නට පුළුවන්. ඒකට කතාවක් තමයි බුරුමේ ඉස්සර කාලේ ජපානෙත් එක්ක යුද්ධ වෙන කාලේ. යුද්ධ වෙන කාලේ එක්තරා පුරුෂයෝ 3 දෙනෙක් කෝච්චි ස්ටේෂන් එකට ගියා. මේ කෝච්චි ස්ටේෂන් එකට යනකොට ජපානයෙන් බෝම්බ ගහනව සහ වෙඩි තියනවා. මේ 3 දෙනා අතර එක්කෙනෙක් හිටියා. එයා මේ පဋාණය සජ්ජායනා කරන්න පුරුදු වෙලා හිටියා. මේ බෝම්බ ගහන නිසා අනතුරු තියෙන නිසා එදත් එයා පဋාණය සජ්ජායනා කරා සහ එවෙලෙත් මේ ධර්මයේ සජ්ජායනා කරන්න යෙදුනා. 3 දිනක් හිටපු තැන
දෙපැත්තේ දෙන්නට වෙඩි තියලා මරණයට පත් කරා. මැද මේ පට්ටානේ සජ්ජායනා කරපු එකම පුරුෂයා ඉතුරු වුණා. කිසිම හානියක් නැහැ. නැව ඊට පස්සේ යා පැනලා දුවලා ජීවිතේ බේරාගත්තා. ඒ නිසා පින්ඇතුනි යම් කිසි කෙනෙක් මේ ධර්මය සජ්ජායනා කරනව නම් ආදරයෙන් ගෞරවයෙන් සතුරු උපද්‍රව වලින් වළකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි එක කාරණාවක්. ඊළඟ කාරණාව තමයි පින්ඇතුනි මේ පဋාණය යම් කිසි කෙනෙක් සජ්ජායනා කරනව නම් ඔහුට අද්භූත දේවල් කරන්නට පුළුවන්. බුරුමේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ පරහිත තමයි කරන්නේ. පරහිත කරනකොට ඉතින් වෙන දේ දන්නවනේ නේ. පරහිත කරාම කොහාටද යන්න වෙන්නේ අන්තිමට? හිරගෙට තමයි යන්න වෙන්නේ නේ. මේ ස්වාමීන් වහන්සේටත් ඒ දේම වුණා. පරහිත කරන්න ගිහිල්ලා හිරගෙට යන්න වුණා. නමුත් මේ ස්වාමීන් වහන්සේ හිරගේ ඇතුලේ ඉඳගෙන සහ කලිනුත් හිරගෙට යන්න කලිනුත් මේ පဋාණය සජ්ජායනා කරන්න පුරුදු වෙලා හිටියා. මේ පුරුද්ද නිසා උන්වහන්සේ හිරගෙට දැම්මත් ඒ පුරුද්ද නතර කරේ නැහැ. දිගටම හිරගේ ඇතුලෙනුත් ඇතුලේ ඉඳගෙන මේ ධර්මය සජ්ජායනා කරන්න යෙදුණා. උන්වහන්සේ හිරගේ ඇතුලේ ඉඳගෙන මේ ධර්මය සජ්ජායනා කරන්න මොකද වෙන්නේ? හිරගෙදර දොරවල් ඇරිලා ගියා. ඊට පස්සේ දොරවල් වල හිටපු මුරකාලෝ ඇවිල්ලා බැලුවා මොකද මේ දොරවල් ඇරෙන්නේ? කොච්චර වැහුවත් අගුණු කැඩිලා ගිහිල්ලා දොරවල් විවෘතයි. ඒ වෙලාවේ මුරකාරෝ ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කියනවා, ස්වාමීනි ඔයි ධර්මයේ සජ්ජායනා කරන්න එපා. හිරගෙදර දොරවල් ඇරිලා හිරකාරෝ පැනලා යනවා. ස්වාමීනි ඔක නතර කරන්න. ඒ වගේ පින්ඇතුනි හිරගෙදර දොරවල් පවාරින්න සමත් ධර්මයක් මේක. හැබැයි කාටද? පාවිච්චි කරන කෙනාට විතරයි. මේ ධර්මය තමන්ගේ ජීවිතය සමග සම්බන්ධ කරගන්න කෙනාට විතරයි ආනිසංස ලැබෙන්නේ. ගින්න කොච්චර පුච්චන දෙයක් වුණත් අත ගෑවුනේ නැතො පිච්චෙනවද? නෑ. ඒ වගේ තමයි මේ ධර්මයක් මොනතරම් වටිනවා වුණත් මේ ධර්මය අහන්නේ නැත්තම් සජ්ජායනා කරන්නේ නැත්තම් මෙනෙහි කරන්නේ නැත්තම් මේ ධර්මය අපේ ජීවිතයත් එක්ක සම්බන්ධද? සම්බන්ධ නැත්තම් අපේ ජීවිතයට උදව් කරනවද? උදව් කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි පින්ඇතුනි ඊළඟ කාරණාව තමයි මේ ධර්මය යම් කිසි කෙනෙක් සජ්ජායනා කරනව නම් ඔහුගේ ආර්ථික තත්ත්වයක් දියුණු වෙනවා. මුදල් හදල් ලැබෙන්න පටන් ගන්නවා. පින්ඇතුනි බුරුම රටේ එක්තරා සංගමයක් තිබුණා අභිධර්ම සමිතිය කියලා. මේ අභිධර්ම සමිතිය කියලා සංගමයක් පිහිටුවලා එක්තරා ගුරුවරයා රටේ ඉන්න අයට අභිධර්මය උගන්වමින් පොදු කටයුතු කරන්නට යෙදුණා. යෙදিলা ඉන්නකොට මේ සංගමේ ඉදිරි වැඩ කරගෙන යන්නට මේ ගුරුවරියට මුදල් නැහැ. මුදල් අඩුපාඩුයි. සංගමේ ඉදිරි වැඩ ටික කරගන්න හැකියාවක් නැහැ. දැන් මුදල් අවශ්‍ය වෙලා තියෙන්නේ කාගෙන්වත් ඉල්ලන්නේ නැහැ ගුණවත්කම නිසා. නමුත් සමිතියේ ඉදිරි වැඩ ටික කරගන්න මුදල් අවශ්‍ය වෙලා තියෙනවා. එක දවසක් මේ ගුරුවරිය තමන්ගේ ශිෂ්‍ය පිරිස සමග මේ පဋාණය සජ්ජායනා කරන්නට යෙදුණා. මෙහෙම මේ පဋාණය සජ්ජායනා කර කර ඉන්නකොට ඔය පිරිස අතරට චීන රටින් එක්තරා උපාසිකාවක් ආවා. ඇවිල්ලා මේ බුද්ධ වචන වල තියෙන ශක්තිය නිසා මෙලෝ හතරක් තේරුනේ නැතත් මේ සජ්ජායනා කරන ශබ්දයට කන් දීගෙන හිටියා. කන් දීගෙන ඉන්නකොට මේ චීන රටින් ආපු බෞද්ධ නෙවෙයි උපාසිකාව මේ ධර්මයේ කෙරේ පුදුමාකාර විදියට පැහැදීමටපත් වෙලා ඒ සජ්ජායනාව ඉවර වෙච්ච වෙලාවේ ඒ ගුරුවරියට බොහෝම ප්‍රශංසා කළා. බොහෝම ලොකු මුදල් කට්ටලයක් බාර දීලා යන්න ගියා. ඒ නිසා පින්ඇතුනි යම් කිසි කෙනෙක් මේ ධර්මය සජ්ජායනා කරනව නම් ආර්ථිකය දියුණු කරගන්නත් ඒක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්ඇතුනි
මේ ධර්මය යම් කිසි කෙනෙක් සජ්ජායන කරනව නම් තමන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඉගෙන ගන්න ළමයෙක් මේ ධර්මය සජ්ජායන කරනව නම් ඔහුගේ ඥානය දිනු වෙලා අධ්‍යාපනය සාර්ථක කරගන්න පුළුවන් ඒ වගේ තව තව ශාස්ත්‍රවල වැඩ කරන අය ඉන්නව නම් ඒ ඒ අයට ඒ ඒ ශාස්ත්‍රයේ ඉදිරියට යෑම සඳහා මේ ධර්මයේ සත්‍යයන කිරීම උපකාර වෙනවා පින්ගතුනි තවත් අවස්ථාවකදී එක්තරා ස්වාමීන් වහන්සේට නමකට පරම්පර ඒ බුරුම රටේම තමයි මට ඔක්කොම කියන්න වෙලා තියෙන්නේ බුරුමේම තමයි මොකද ලංකාවේ මිනිස්සු මේව කරනවා කියන්න ඈ නමවත් දන්නේ නැතු ආනිසංස කොහොම කියන්නද නේද දැන් බුරුම ආනිසංස තමයි මට කියන්න වෙන්නේ ඒකෙන් කියන්නේ ලංකා මිනිස්සු කරන්න බෑ ආනිසංස ලැබෙන්නනේ කරන්න නැතුව මොන ආනිසංසද එතකොට එක්තරා ස්වාමීන් වහන්සේ නමකට පරම්පරාවෙන් ආපු රත්තරන් ආලේප කරපු මහා පන්සලක් ලැබිලා තිබුණා මේ පන්සල බොහෝම පරණ වෙලා මේ ස්වාමීන් වහන්සේට අලුත් වැඩියා කරගන්න විදියක් නැහැ මොකද මුදල් නැති නිසා මෙහෙම ඉන්නකොට එක්තරා සිල් මෑණිකෙක් මේ ස්වාමීන් වහන්සේ බැහැදකින් ආපු වෙලාවක අහනවා හාමුදුරුවනේ ඇයි මේ මෙච්චර වටිනා කියන විහාරය පිළිසකර කරගන්නේ නැත්තේ අලුත් වැඩියා කරගන්නේ නැත්තේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මගේ ආර්ථික තත්ත්වය සුදුසු නෑ මට මේ විහාරය පිළිසකර කරගන්න තරම් මම දරවත් නෑ ඒ නිසායි මෙහෙම තියෙන්නේ ඒ නිසායි මෙහෙම ජරාපත් වෙන්නේ උන්වහන්සේලායි අල්පේච්ඡකම නිසා ඉල්ලන්නේත් නෑ දායකයට කියන්නේත් නෑ ඊට පස්සේ මේ සිල්මෑණියෝ අහනවා ඔබ වහන්සේ පဋාණේ තියෙන ආනිසංස දන්නේ නැද්ද ඊට පස්සේ කියනවා දන්නවා එහෙමනම් ඔබ වහන්සේ පဋාණේ කියනවද එතකොට උත්තර නෑ ඊට පස්සේ පဋාණේ කියන ක්‍රමය ඔබ වහන්සේ දන්නවද ඒ දැනගෙන ඒ ක්‍රමයට පဋාණේ සජ්ජායනා කරලා බලන්න ඒ වෙලාවේ මේ මෑණිය උපදෙස් දෙනවා පဋාණය තමන්ගේ යම් බලාපොරොත්තුවක් තියේ නම් ඒ බලාපොරොත්තුව සපිරෙන විදියට කොහොමද පဋාණය සජ්ජායනා කරන්න ඕන ක්‍රමය කියලා ඒ වෙලාවේ මේ මෑණිය උපදෙස් දෙනවා හැම දවසකම දවසේ එක වෙලාවක් වෙන් කරගන්න හවස 7ට නම් හැමදාම 7ට උදේ 5ට නම් හැමදාම උදේ 5ට පළවෙනි එක තමයි ස්ථීර වෙලාවක් වෙන් කර ගැනීම දෙවනි කාරණාව තමයි ඒ පဋාණය සජ්ජායනා කරන තැන හොඳට පිරිසිදු කරගන්න තමන්ට පුළුවන් ආකාරයට ඒ පරිසරය හොඳට පිරිසිදු කරලා ඉවර වෙලා තමනුත් හොඳට පිරිසිදු වෙලා මේක සජ්ජායනා කරන්න පටන් ගන්න තුන්වෙනි එක තමයි ගොඩාක් වේගෙන් අර කෝච්චිය කඩාගෙන යනවා වගේ නැතුව හිමීන් සැරෙන් නැතුව මැදෙම ප්‍රමාණයෙන් බොහොම ලස්සනට සජ්ජායනා කරන්න කරුණු තුනයි හැමදාකම එක වෙලාවක් තබා ගැනීම සජ්ජායනා කරන්න කලින් සජ්ජායනා කරන ස්ථානය පිරිසිදු කර ගැනීම සම මට්ටමේ වේගයකින් මිහිරි හඬින් සජ්ජායනා කිරීම මෙන්න මේ කරුණු තුන අනුව මේක සජ්ජායනා කරගෙන යන්න දැන් මේ මෑණියෝ තමයි මේ ස්වාමීන් වහන්සේට උපදෙස් දෙන්නේ මෙහෙම කරගෙන යනකොට ටික කාලයක් කරගෙන යනකොට ඔබ වහන්සේට එක එක සුවඳ දැනෙන්න පටන් ගනීවි අන්නේ සුවඳ දැනෙන්න පටන් ගන්නකොට ඔබ වහන්සේට අවශ්‍ය දේ හිතන්න මෙන්න මේ දේ මට අවශ්‍යයි කියලා හිතන්න හිතුවයින් පස්සේ ඔබ වහන්සේට ඒ දේ සිදු වේවි මෙන්න මේ විදිහට මේ පဋාණය සජ්ජායනා කරන ක්‍රමය කියලා දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් තමන් වෙනුවෙන් නෙවෙයි ශාසනය වෙනුවෙන් මේ විහාරයේ උපකාර දෙයක් නිසා ඒ මෑණිය කියලා දීපු ක්‍රමයට හැමදාම එක වෙලාවක් තියාගෙන පිළිවෙලකට මේ පဋාණය සජ්ජායනා කරන්න පටන් ගත්තා. මෙහෙම සජ්ජායනා කරන්න පටන් ගන්නකොට අර මෑණිය කිව්වා වගේම ටික දවසක් කරගෙන යනකොට සුවඳ හමන්නට පටන් ගත්තා
සුවඳ හමන්න පටන් ගත්තයින් පස්සේ ස්වාමීන් වහන්සේ හිතනවා මට මේ විහාරය පිරිසකර කරගන්න තිබුණනම් මේක බොහෝ දායක කාරකාදීන්ට යහපත පිණිස පවතිනවා කියලා කල්පනා කරන්න යෙදුණා. පින්වතුනි මෙහෙම කල්පනා කළා දවස් දෙක තුනක් යනකොට රටේ ජනාධිපතිතුමා මේ ස්වාමීන් වහන්සේ ළඟට එනවා. රටේ ජනාධිපතිතුමා මේ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මොකද්ද කෙරෙන්න ඕන ඔබ වහන්සේට? ඊට පස්සේ කියනවා මහත්තයා මට මේ විහාරය පිරිසකර කරගන්නට ඕන. ඊට පස්සේ මේ ජනාධිපතිතුමා අහනවා ඔබ වහන්සේ මේක රත්තරන් වලින්ද කරන්න ඕනේ එහෙම නැත්නම් සාමාන්‍ය ලෝහයෙන්ද කරන්න ඕනේ? ස්වාමීන් වහන්සේගේ අල්පේච්ඡකමෙන්ද කියනවා සාමාන්‍ය විදියට අලුත් වැඩියා කරලා දුන්නහම ඇති කියලා. නෑ නෑ හාමුදුරුවනේ කරන එක හොඳට කරන්න ඕන කියලා කාලාන්තරය තිස්සේ පිළිසකර කරගන්න බැරි වෙච්ච මහා දැවන්ත විහාරය රන් ආලේප කළා උසස් මන්දමින් පිළිසකර කළා ස්වාමීන් වහන්සේට පූජා කළ යන්නට යෙදුණා. මේ ධර්මයේ ආනිසංස, මේ ධර්මයේ ආනිසංස. ඒ නිසා පින්වතුනි ප්‍රතිඵල නැති නිසා නෙවෙයි අපි මේ විදියට පොතකුත් අච්චු ගහලා අතගඟටත් දීලා ඕක කරගන්න බැරි නම් ඉතින් බත් පිඟානක් බෙදලා දුන්නාම අතින් ඕක කාගන්න බෑ වගේ තමයි. ඒක කවන්නයි ඉතින් ඇවිල්ලා නේ. ඒ නිසා පොතත් ගහලා පාලි බැරි හින්දා සිංහල අකුරෙන් පොත ගහලා තියෙන්නේ. ඒ නිසා ඕක සජ්ජායනා කරලා තම තමන්ගේ ජීවිතවලට අරතය සලසා ගන්න ලෙස අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. එතකොට පින්වතුනි ඒ තමයි මං ක්‍රම තුනක් කිව්ව නේද ওই ධර්මයේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන. පළවෙනි ක්‍රමය මෙනෙහි කිරීම. යම් කිසි කෙනෙක් මේ ධර්මයේ මෙනෙහි කරනව නම් ඔහුට අර මං කලින් කියපෝ වගේ ප්‍රතිඵල ලැබෙනවා. දෙවෙනි ක්‍රමය සජ්ජායනා කිරීම. එතකොට සජ්ජායනා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල කිව්ව ඇති නේද? තවත් තියෙනවා. ඇති නේද කිව්වා? ඔව්. තුන්වෙනි ක්‍රමය ශ්‍රවණය කිරීම. ඒ ශ්‍රවණය කිරීම ක්‍රම දෙකකට කරන්න පුළුවන්. වෙන කෙනෙක් කියනකොට Tamanට ඇහුම්කන් දෙන්න පුළුවන්. නමුත් ඉතින් ඕක කරන්න ගියොත් නම් වෙන්නේ නැහැ. කවුද මේක කියන්නේ? මේ කාලේ නේද? ඒ හින්දා කෙනෙකුට පුළුවන් මේක තමන්ම සජ්ජායනා කරගෙන ෆෝන් එකේ රෙකෝඩ් කරගන්න. රෙකෝඩ් කරගෙන අහන්න පුළුවන්. මේ විදියට මේ ධර්මය අහන්නට යෙදෙනවා නම් ඒ තුලින් උප්පින්නතුණි ආනිසංස ලැබෙනවා. මෙනෙහි කිරීමට වෙනම ආනිසංස තියෙනවා. සජ්ජායනා කිරීමට වෙනම ආනිසංස තියෙනවා. මේ ධර්මය යම් කෙනෙක් ශ්‍රවණය කරනවා නම් ඒ නිසත් ආනිසංස ලැබෙනවා. හරියට පින්වතුනි මේ ධර්ම පුස්තකය කප්රුකක් වගේ කැමැති කැමැති දේවල් ලබා ගන්න පුළුවන් අනර්ග වටිනා ධර්ම රත්නයක්. ඔබ කරපු අතීත මහා කුසලයක බලය නිසා ඔබේ ළඟට පැමිණිලා තියෙන්නේ. මේකෙන් ප්‍රයෝජනය ගන්න සීක්වා. එතකොට අපි තුන්වෙනි කාරණාව විමසලා බලමු. යම් කිසි කෙනෙක් මේ ධර්මයට ඇහුම්කන් දෙනව නම් ඔහුට වගතුවක් වෙලා තියෙන අය ලෝකේ ඉන්නවද? ඉන්නවද? මේ ධර්මයට මනාකොට ඇහුම්කන් දීලා වගතුවක් වෙච්ච අය ලෝකේ ඉන්නවද? කවුද? කවුද? හරියටම හරි. මනුස්සයෙක් නෙවෙයි තිරිසංගත සතා පවා ප්‍රයෝජන ගත්ත ධර්මයක් මේ ධර්මය. මේ කොබනන්න කිරිවවුල්ලුන්ගේ 500 කතාව දන්නේ නැති අය අත උස්සන්න බලන්න. කිරිවවුල්ලු 500ගේ කතාව දන්නේ නැති අය අත උස්සන්න බලන්න. එක්කෙනයි, දෙන්නයි, තුන් දෙනයි, හතර දෙනයි, පස් දෙනයි, හය දෙනයි, හත් දෙනයි, අටයි, නමයයි, දහයයි. පොඩි දරුවෙකුත් ඉන්නෝනේ. කවුද මේ දරුව එක් කරගෙන ආවේ?
ඇති යන්තම් පල්ලියට යවන්න නැතුව පන්සලකට එක් කරගෙන ආවා. සාදු සාදු මේ වගේ දෙමව්පියන් තව තවත් බිහි වේවා. අනිතා නම් පල්ලියට යවලනේ ආවෙනේ. එක පොඩි එක්කෙනෙක් නම් එක බෞද්ධම්ම කෙනෙක් ඉන්නෝ. සාදු සාදු මෙබඳු බෞද්ධම්මලා බිහි වේවා. එතකොට මේ ධර්ම එතකොට දන්නේ නැති අත් කීපයක් එසවුනානේ. ඒ අයට කරුණාවන්ත වෙමු නේද? ඔව් අපි කියලා දෙමු පවුනේ නේද? එතකොට මේ ශාසනයේ මුල්ම අභිධර්ම ඉගෙනගත්ත ස්වාමින් වහන්සේලා 500 නමක් හිටියා. ගෞතම බුද්ධ ශාසනයේ මුලින්ම අභිධර්ම මේක විතරක් නෙවෙයි පැකරණ 7ම මාස 3ක් ඇතුළත ඉගෙනගෙන අවසන් කරගත්ත මුල්ම අභිධර්ම භික්ෂූන් වහන්සේලා 500ක් හිටියා. මේ භික්ෂූන් වහන්සේලා 500 කාගේ ශිෂ්‍යයන් වහන්සේලාද? සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා 500. මේ ස්වාමීන් වහන්සේලා 500 සැරියුත් මහරහතන් වහන්සේගේ ගෝලයන් 500 දෙනා. බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ දේශනා කරේ කොහේද? තෞතිසා දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට අභිධර්මයේ දේශනා කරේ නැද්ද? නැද්ද? හරියට හරි මේ වයස කම්මට මගේ ජීවිතේ දෙන්න පුළුවන් නම් තව ටිකක් ජීවත් වෙන්න දැන් දීලා මං අපවත් වෙනවා. සැරියුත් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරේ අනෝ තත්ත විරිතිරාසලදී. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකයේ අභිධර්ම දේශනය. එතකොට බුදුරජාණන් වහන්සේ මනුස්සයන්ටත් අභිධර්මයේ දේශනා කරා. කාටද දේශනා කරේ? සැරියුත් මහරහතන් වහන්සේට දේශනා කරන්නට යෙදුනා. සාරිපුත්‍රේනි අද මම මෙච්චර ධර්ම දේශනා කරා, අද මම මෙච්චර ධර්ම දේශනා කරා ආදී වශයෙන් දිනපතා දිනපතා සැරියුත් ස්වාමින් වහන්සේට අනෝ තත්ත විල්තරේදී අභිධර්ම පිටකය දේශනා කරා. සැරියුත් ස්වාමින් වහන්සේ මොන අය අතරින් අග්‍රස්ථානය ලබා ගත්තේ? හරියට හරි මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත අය අතරින් බුදුරජාණන් වහන්සේට පස්සේ දෙවැනි පුටුවේ කවුද හිටියේ? සැරියුත් මහරහතන් වහන්සේ. කවුද පුතේ ප්‍රඥාවෙන් අගතම්පත් තුන රහතන් වහන්සේ? සැරියුත් මහරහතන් වහන්සේ. කොන්ද පණ තියලා හදලා ගන්න අම්මට වගකීම තියෙනවා, නැත්තම් මේ ශාසනය අනාගතේ ඉවරයි. සැරියුත් මහරහතන් වහන්සේ තමයි මේ ශාසනයේ ප්‍රඥාවන්ත අතරින් පළවෙනි තැන හිටියේ. උන්වහන්සේට මේ ධර්මයේ දේශනා කරනකොට උන්වහන්සේගේ ප්‍රඥා මහිමය නිසා හරියට මුහුද අයිනට ගිහිල්ලා අත දික් කළා මුහුද පෙන්නුවොත් අත කෙලින් තියෙන මුහුද විතරද පේන්නේ? නෑ, මුළු සමුද්‍රයම පේනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ණය ක්‍රම දේශනා කරනකොට ඒ දේශනා කරපු ණය ක්‍රමින් දහසක් ණයින් ලක්ෂයක් ණය ක්‍රම වලින් සැරියුත් ස්වාමීන් වහන්සේ මේ අභිධර්මයේ ඉගෙන ගන්නට යෙදුන, අවබෝධ කර ගන්නට යෙදුන. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ අභිධර්මය අවබෝධ කරගෙන තමන්ගේ විහාරයට පැමිණලා තමන් වහන්සේ ළඟ යමක පාටිහාරය දැකලා පැහැදිලා පැවිදි වෙච්ච කුල පුත්‍රයෝ 500කට දිනපතා උගන්වන්න යෙදුනා. ඒ ගෝලයෝ 500 අභිධර්ම දේශනාව ඉගෙනගෙන අවසන් වීමයි බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකේ අභිධර්මයේ දේශනා කළ අවසන් වීමයි. දෙකම එකටමයි ඉවර වුනේ. පිංගතුනේ අන්න ඒ සැරියුත් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 500 තමයි
ගෞතම බුද්ධ ශාසනයේ මේ ධර්මය විතරක් නෙවෙයි පැකරණ හතම සියලු අභිධර්ම පිටකයම දරාගෙන මුල්ම ආභිධර්මික භික්ෂූන් වහන්සේලා බවට පත්ුනේ. පින්ඇතුනි මාස තුනක් ඇතුළත අභිධර්ම පිටක හතම දරාගෙන ීමට මොනතරම් ප්‍රඥා මහිමයක් තියෙන්න ඕනද? අපි දැන් පැවිදි වෙලා අවුරුදු 10ක් විතර වෙනවා, තාම එක වතාවක් කියවගෙනවත් ඉවර නැහැ. අවුරුදු 10ක් ගිහිල්ලත් එක වතාවක් කියවගෙනවත් ඉවර නැහැ. ඒ තරමට මොලේ ලේනේ. එතකොට හිතා ගන්න පුළුවන් මේ මාස 3ක් ඇතුළත මේ ප්‍රකරණ 7ම දරා ගන්න පුළුවන් නම් මොනතරම් ප්‍රඥා මහිමයක් තියෙන්න ඕනද? වැටහෙනවද? පින්ඇතුනි මේ තරම් තියුණු ප්‍රඥාවක් ලබා ගැනීමට හේතුව තමයි කස්සප බුද්ධ ශාසනේ එක්තරා භික්ෂූන් වහන්සේලා දෙනමක් පුරුදු වෙලා හිටියා මේ අභිධර්මය සජ්ජායනා කරන්න. දිනපතාම මේ භික්ෂූන් වහන්සේලා බොහොම මිහිරි හඬින් මේ අභිධර්මය සජ්ජායනා කරන්න පටන් ගත්තා. ඒ ගල්ලෙනේම ඒ පර්වතයේම කිරි වවුල්ලු 500ක් හිටියා. මේ කිරි වවුල්ලු 500 මේ කුසල මේ අකුසල මේ ස්කන්ධ මේ ආයතන මේ ධාතු කියලා මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේ අභිධර්මය කියලා මෙලෝ දෙයක් දන්නේ නැහැ. නමුත් මිහිරි හඬින් සජ්ජායනා කරපු නිසා ඒ හඬට කන් දීගෙන අහගෙන හිටියා. අන්න ඒ කිරිවවුල්ලු 500 වෙලා අභිධර්ම සජ්ජායනා වලට කන් යොමාගෙන හිටපු කුසල ශක්තිය නිසා තමයි ගෞතම බුද්ධ ශාසනයේ පඨම ආභිධම්මික භික්ෂූන් වහන්සේලා බවට පත්වීමට වාසනාව ලැබුණේ. ඇහුම් කන් දීමේ ප්‍රතිඵල. පින්ඇතුනි තිරිසංගත සතෙක් තමන්ගේ ජීවිතයට එච්චර යහපතක් කරගත්තනම් මේ ධර්මය නිසා බත් පිඟන් තුනක් දවසකට කන ඔබට ඇයි බැරි මේකෙන් තමන්ගේ ජීවිතය යහපත් කරගන්න? හිතලා බලන්න පින්ඇතුනි. තිරිසංගත සත්වයෝ පවා තමන්ගේ ජීවිතය සාර්ථක කරගත්ත මේ ධර්මය නිසා මිනිස්සුෝ වෙච්ච අපිට මේ දහමින් ප්‍රතිඵල ගන්න බැරි වුණොත් අපිට තව දුරටත් මිනිස්ස කියන වචනය කිය යුතු වෙයිද? ඒ නිසා පින්ඇතුනි එතකොට මේ ධර්මය මෙනෙහි කිරීම නිසා ලැබෙන ප්‍රයෝජන මං කියන්න යෙදුනා. මේ ධර්මය සජ්ජායනා කිරීම නිසා ලබාගත හැකි ප්‍රයෝජන මං කියන්න යෙදුනා. මේ ධර්මයට ඇහුම්කන් දීම නිසා ලැබෙන ප්‍රයෝජන මං කියන්න යෙදුනා. පින්ඇතුනි මේ ඔබේ අතට ලැබිච්ච පොත කප්රුකක් අතට ආවා වගේ. හැබැයි ඒක ප්‍රයෝජන ගන්න පුළුවන් කරුණු තුනක් Taman තුල තියෙන්න ඕන. එක්ක සජ්ජායනා කරන්න ඕන, එක්ක මෙනෙහි කරන්න ඕන, එක්ක ඇහුම් කන් දෙන්නට ඕන. මේ යමක් යමක් කරනව නම් ඒ ඒ දෙය තුලින් ඔබගේ ජීවිත ආලෝකමත් කර ගැනීමට ඒකාන්ත හේතුවක් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ ධර්මය තම තමන්ගේ ජීවිතවලට සජ්ජායනා කිරීම තුලින්, මෙනෙහි කිරීම තුලින්, ඇහුම් කන් දීම තුලින් තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිත සාර්ථක බවට පත් කරගන්නට ශක්තිය, ධෛර්යය, බලය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඔය කුඩා දරුවන්ට අතීතයේ පහළ වෙච්ච අනගාරික ධර්මපාලතුමා, ඒ වගේම බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්දතුමා වැනි වීරයන්ගේ චරිත කතා පොත් ගෙනල්ලා දීලා ඒවා කියවන්න දෙන්න. එතකොට තමයි දරුවන්ගේ සිත් තුළත් සංකල්පයක් ඇති වෙන්නේ, මමත් දවසට දවසක රටට, දැයට, ආගමට සේවය කරන්න ඕන, යහපත් දරුවෙක් වෙන්නට ඕන, අම්මා මට පොවපු කිරි ටිකේ ණය මං ගෙවන්න ඕන කියලා සංකල්ප ඉබේ ඇති වෙන්නේ නැහැ. දෙමව්පියෝ ඒ සංකල්ප කුඩා කාලේ ඉඳල ඔළුවලට දාන්නට ඕන. ඒ වගේම උදෑසන නැගිටිනකොට නැගිට්ට ගමන්
පුතේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරන්න දිනපතාම පුරුදු කරන්න. ඔක්කොටම කලින් අම්මලා අත උස්සන්න බලන්න දිනපතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා නැගිට ගමන් කියන එක්කෙනෙක් හරි ඉන්නව නම් අත උස්සන්න බලන්න. එක්කෙනෙක් ඉන්නව. සාදු සාදු එක්කෙනෙක් හරි ඉන්නව සාදු සාදු. මෙන්න මේ ආදර්ශයට ගන්නට ඕනේ. අනිත් අයටත් මම සාදුකාර දෙනවා සාදු සාදු. ඇයි හේතුව? බොරු කියන්නේ නැහැනේ. බොරු කියන්නේ නැහැ. සාදු සාදු දෙපැත්තටම සාදුකාර දෙනවා. බොරු නොකියන එකත් ගුණයක්. කරේකත් ගුණයක්. ඒ හින්දා දෙගොල්ලටම සාදුකාර දෙනවා. එනිසා අදිෂ්ඨානයක් කරගන්න අද ඉඳලා උදේ නැගිට ගමන් අත් දෙක ඔළුවේ තියලා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා වන්දනා කරන්න පුරුදු වෙන්න. ඒ වන්දනාමය කුසල ශක්තිය දරුවන්ගේ ජීවිතවලට ලොකු හයියක් වෙනවා. තමන්ගේ දිනදා කටයුතු කරගන්න ලොකු හයියක් වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය නාස්ති කරන්නේ අනික් කට්ටිය නෙවෙයි. අපිම තමයි කියන එකත් මං කලින් ඉගන්නපු කරුණු අට අනුව දැනගන්න. අනිත් අයට මේ පන්සල් විනාශ කරන්න පුළුවන්, හාමුදුරුව ඝාතනය කරලා දාන්න පුළුවන්, හැබැයි මේ ධර්මය නැති කරන්න පුළුවන්ද? බෑ. අපි මේ ධර්මයේ ඉගෙන ගත්තේ නැතොත් අද මේ ධර්මයට මොකද වෙලා තියෙන්නේ? මුළු ධර්ම ශාලාවක අභිධර්මයේ ප්‍රකරණ වශයෙන් කීයේ දැහුවම කට වැහිලා. එතකොට අපි ශාසනය රකින්නද? එතකොට අපි මොන තරම් පහත් මට්ටමකද ඉන්නේ? ඒ නිසා මේව තේරුම් ගන්න. මේව තේරුම් අරගෙන අපි මං අර කලින් කිව්වනේ ලංකා සිටියම හදන්න බෑ මිනිහා හදන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ නෑ මිනිහා හදන්න කියලා. මම කියන්නේ තමන් හදන්න. තමන් භික්ෂුවක් නම් තමන්ගෙන් විය යුතු දේ තමන් ඉටු කරන්න මට්ටමට තමන් උත්සාහ කරන්න. තමන් උපාසිකාවක් නම් තමන් උපාසිකාවක් වශයෙන් ශාසනය වෙනුවෙන් කළ යුතු වැඩ ටික කරන් අදිෂ්ඨාන ඇති කරගන්න. තමන් උපාසක කෙනෙක් නම් උපාසක කෙනෙක් විදියට ශාසනයට කළ හැකි දේ කරන්න නොමසුරුව ඉදිරිපත් වෙන්න. එහෙම නැතිනම් මේ ධර්මය කවදාවත් අපිට පැචලිත කරන්න බබලවන්න බෑ. අදටත් සමහර වෙලාවට මම මේ මැරිගෙන මේ ධර්මය එළියට ගන්නකොට සමහරු කියනෝ ස්වාමීන් වහන්සේලා හාමුදුරනේ ඕක ගිහි අය අහන්නේ. ඉතින් මෙහෙම හැමෝම මේක අහන්නේ නැහැ කියලා කබඩුවට දාලා වහලා තිබුණොත් එළියට එනවද? නැහනේ. එතකොට එක්කෙනෙක් හරි මේ ධර්මයේ එළියට ආපු හින්දා අද අඩුම ගානේ කෝබරන්න මං ගැන හැඟීමක් ඇතිලා අඩුම ගානේ එක දවසක් හරි සජ්ජායනා කරන්න ඕන කියලා හිතිච්ච කට්ටිය ඉන්නවද? සාදු සාදු. එහෙමනම් ලබන පොයට නම් මීට වැඩිය හොඳ ධර්මයක් කියලා දෙන්න මං නිදි මරාගෙන හරි කරුණ හොයාගෙන ඉන්න. එනා සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි රැස් කරගත්ත පින් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරලා අපි අවසන් කරගනිමු. මේ පොතක් නොලැබිච්ච අය ඉන්නවද කවුරු හරි? නෑ නේද? කවුද? ආ පල්ලෙහා ඇති ඉල්ලගෙන යන්න. පොත් ගොඩක් අපි මුද්‍රණය කරා ඉල්ලගෙන යන්න. ඊට පස්සේ සිංහලෙන් මුද්‍රණය කරලා තියෙන හැමෝටම කියවන්න පුළුවන්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ඨා ච දේවානාගමහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරං නිදං වෝ ඥාති
ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නිම්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නිම්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු නිම්බානපත්තියා කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං ඛමමේ බන්තේ තථාගතේ කායේන වාචා චින්තේන පමාදේන මයාකතං අච්චයං ඛමමේ ධම්මේ අකාලික කායේන වාචා චින්තේන පමාදේන මයාකතං චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්ත අනුත්තර බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු සා